negative, happy negative. අයිපෝන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම ඔබ සංජීවී ලෙසින් එකතු වී සිටින්නේ අපි නැගිටිමු විශේෂ වැඩසටහනක් සමගින් ඉතින් ඔබ දන්නවා අපි අද දවසේදීත් විශේෂ මාතෘකාවක් කතා කරන්න සූදානම් වෙමින් ඉන්නවා සූදානමින් සිටිනවා ඔබ දන්නවා මුළු ලෝකයේ පුරාම වසංගතයක් ලෙසින් ව්‍යාප්ත වී තිබෙන මේ කොරෝනා වෛරසය නිසා අපි හැමෝටම අවධානයට ලක් වුණු අපි හැමෝගෙම කතාබහට අවධානයට ලක් වුණු ලොකුම දෙයක් තමයි රටක ආර්ථිකය ශක්තිමත් වන්නට ඒ රට තුල සෞඛ්‍ය ශාස්ත්‍රය මොනතරම්නම් වැදගත්ද කියන කාරණාව. මෙතෙන්දී අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුල ඉදිරි සැලසුම් මේ වගේම පරිශ්‍රණ සහ ඒවා එලිදක්වන්නට තිබෙන ඒවා හමු වී තිබෙන අභියෝග පිළිබඳව තමයි අපි අද දවසේදී අපි නැගිටිමු වැඩසටහනින් කතා බහ කරන්නට සූදානම් වෙලා සිටින්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපි අද දවසේදී අපේ මැදිරියට ආරාධනා කළා ඒ පිළිබඳ හසල දැනුමක් තිබෙන ප්‍රවීණයන් තිදෙනෙකුට ම පිළිගන්නට සූදානම් මුලින්ම වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අයිබෝන් සුබදැසනක් පිළිගන්න ඔබතුමා. ඒ වගේම තමයි ඩෙන්ගු පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා බලවිගේ මහත්මියටත් අපි ආරාධනා කළා අයිබෝන් සුබදැසනක් ඔබතුමියට. ඒ වගේම තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාටත් අපි ආරාධනා කළා අද දවසේ අපේ වැඩසටහනට අයිබෝන් සුබදැසනක් ඔබතුමාට. මමුලින්ම සූදානම් වෙන්නේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂතුමා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙත යොමු වන්නට. කොරෝනා වසංගතයත් එක්ක මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩි අවධානයකට ලක් වුණු එක් අංශයක් තමයි මේ පරීක්ෂණ කියන අංශය. පරීක්ෂණ ගැන වෙනදාටත් වඩා වැඩියෙන් කතාබහට ලක් වුණු කාලයක් කියලා කිව්වොත් හරියටම හරි මේ කාලය. ඉතින් මේ වගේ වසංගතයක් ආවම මේ වෛරසය ආසාදනය වූවන් හඳුනා ගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ හෝ පරීක්ෂණ වන්නට පුළුවන්. ඒව විතරක් නෙමෙයි මේ පරීක්ෂණ කියලා කියන්නේ. ඉතාමත් විහිදුණු පැතිරුණු වපසරයක් තියෙන අංශයක් විදිහට අපි හඳුන්වන්නට පුළුවන් මේ පරීක්ෂණ. ඉතින් මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට මේ පරීක්ෂණ ක්‍රියාවලියක් සාමාන්‍යයෙන් රටකට වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව. ඔව් සර්, දැන් පරීක්ෂණ ගත්තාම දැන් ඩෙන්ගු පරීක්ෂණයේදී ඩෙන්ගු රෝගී මේ හඳුනා ගන්න අපි දන්නවා විවිධ පරීක්ෂණ කරනවා ඩෙන්ගු වෛරස් එක හඳුනා ගන්න. ඒ වගේමයි ඒ වෛරස් එක හඳුනා ගත්තාම ඩෙන්ගු රෝගියෙක් හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර කළා ඒ රෝගියාව බේර ගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ වගේම තමයි කොවිඩ් ආසාදනය සම්බන්ධයෙන් ගත්තත් කොවිඩ් රෝගය හඳුනා ගන්නට ඒ සඳහා කෙරෙන්නා වූ විශේෂිත පරීක්ෂණ වර්ග තියෙනවා. ඒකෙදි රෝග විසබීජය හඳුනා ගන්න කරන පරීක්ෂණය තමයි අපි ඔය හරි මේ පොදු බොහොම ජනප්‍රිය නමක් තියෙන PCR පරීක්ෂණය කියලා. ඒකෙදි විසබීජය තමයි හඳුනා ගන්නේ. නමුත් මේ කොවිඩ් ආසාදනය සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කරනවා තියෙනවා. ඒ තමයි ප්‍රතිදේහ ජනක සහ ප්‍රතිදේහ කියන එක. දැන් මේ පරීක්ෂණ දැනට මේ රටේ රෝගීන් හඳුනා ගැනීමට කවදාවත් පරීක්ෂණ නොකර ඉඳලා නැහැ. දිනපතාම රටේ ඇති කළ තියෙන පරීක්ෂණ කරන ස්ථාන 16ක් තියෙන 17ක් තියෙනවද රට පුරා විහිදුණු ජාලයක් තියෙන ඒ හැම ස්ථානයකම දිනපතා ලැබෙන සියලුම සාම්පල පරීක්ෂා කරනවා. දැන් මේ වෙනකොට අපේ රටේ කොරෝනා ආසාදනය ඉතාමත් හොඳින් කළමනාකරණය කළ තියෙනවා. පහුගිය සති තුනකට වැඩි කාලයක් තිස්සේ අපිට බාහිර පරිසරයේ සමාජගත රෝගීන් හම්බුනේ නැහැ. ඉදිරියේදී රෝගීන් හම්බ වෙන්න ඉඩ කඩ තියෙනවා. නමුත් ඒ වුණත් ඒ වෙනුවෙන් මාස 4ක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ සූදානමක් තියෙනවා. ඉදිරියේදී කොහොමද අපි කොවිඩ් ආසාදිතෙන් වැඩි වෙනව නම් ඒකට මුහුණ දෙන්න කියන කාරණේ. හැබැයි ඒත් එක්ක මේ රටේ මේ පරීක්ෂණ කියන ඒවා රෝග නිධානය හොයන පරීක්ෂණ නෙවෙයි. නමුත් රෝගය සම්බන්ධ මේ කොවිඩ් ආසාදනය ඉවත් කිරීම එහෙම නැත්නම් මර්ධනය කිරීම සම්බන්ධව අනිකුත් ශාස්ත්‍රවලත් පරීක්ෂණ දියුණු කරන්න අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි මෙතෙක් කල් බටහිර ගැතිව පිටරට මත යැපෙන මානසික තත්ත්වයක් එක්ක තමයි කාලය ගත කරේ. අපි වැඩිපුරම බදු සහන අරගෙන පිටරටින් දේවල් ගේන්නේ කොහොමද? බදු සහන එක්ක අපේ දේවල් පිටරට යවන්නේ කොහොමද? මේක ගැන තමයි කතා කරේ. දැන් පහුගිය කාලයක් තිබුණා ලොකු දේශපාලන මාතෘකාවක්. ඒ තමයි අන්තර්ජාතික සම්බාධක වැටෙන හින්දා අපි බටහිරට කොන්ද නමාගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. මෙන්න මේ මානසික තත්ත්වයක් එක්ක තවදුරටත් අපිට යන්න විදිහක් නැහැ. ස්වභාව ධර්මයේම අන්තර්ජාතික සම්බන්ධතා දාලා තියෙනවා. දැන් අපිට ගුවන් ගමන් සීමා කරන්න වෙලා තියෙනවා.
නැව්වලින් කරන ගනුදෙනු සීමා කරන්න වෙලා තියෙනවා බෙහෙත් ආනයනේ සීමා කරන්න වෙලා තියෙනවා යන්ත්‍රෝපකරණ පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ වෙනත් රසායනික ද්‍රව්‍ය ආනයනේ සීමා කරන්න වෙලා තියෙනවා දැන් අපිට අපි විසින් කරනා ලද අපි විසින් නිෂ්පාදනය කරන ලද අපි විසින් හොයා ගන්නා ලද අපි විසින් අපිම අපි වෙනුවෙන් නිර්ණායකයන් ක්‍රමවේද ක්‍රමෝපායන් අලුත් නිර්මාණ අලුත් දේවල් අපි හොයා ගන්න ඕනි ඒක ලෝකයේ තියෙන දේවල් අපි හොයා ගන්නව නෙවෙයි අපි විසින් හොයලා අපි ඒක ලෝකයට දායාද කරන්න පටන් ගන්න ඕනි ඒක කරන්න පුළුවන් කියලා පහුගිය කාලේ නව නිර්මාණ කරමින් අපේ තරුණ පරම්පරාව වැඩිහිටි පරම්පරාව විද්‍යාඥයෝ කරුණු කාරණා ඔප්පු කරමින් පෙන්නවා නමුත් මේ දේවල් මීට වැඩිය ඉහළට වඩාත් කැපවීමකින් මේ රටේ වෙන්න ඕනි ඒ සඳහා කැපවුණු දේශපාලන නායකත්වයක් අවශ්‍යයි ඒ සඳහා කැපවුණු ආයතනික සම්බන්ධතා අවශ්‍යයි ඒ සඳහා කැපවුණු පිරිසක් අවශ්‍යයි ඒ සඳහා අලුතෙන් කණ්ඩායම් පුහුණු කරන්න ඕනි මෙන්න මේ කාර්යය ගැන කතා කරනකොට ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට ලොකු වගකීමක් තියෙනවා අපි වෛද්‍ය පරීක්ෂණ ආයතන ගැන පස්සේ කතා කරමු නමුත් දැන් අපි දන්නවා අපි දැන් බලාගෙන මේ කොවිඩ් ආසාදනේ මිදෙන්න පිට රට එන්නතක් හදලා අපේ රට එනකම් ඒක අපි ඇමරිකාවේ සාර්ථක වෙනවා කියලා හිතුවාම අපි අපුඩි ගහන ඉක්මනට ඒක ඉවර වෙයි කියලා. දැන් චීන එකක් ගැන කතා කරමු මේත් අපුඩි ගහන ඔන්න එන්නතක් හොයාගත්ත කියලා. හැබැයි අපිට ලැජ්ජාවක් නැද්ද? අපිට මේක මත අපිට මේක කරගන්න තරම් හැකියාවක් උනේ නැහැ කියලා. මේක කරන්න පුළුවන් දක්ෂ විද්‍යාඥයෝ මේ රටේ නැද්ද? අනිවාර්යෙන්ම ඉන්නවා. ගැටලුව තියෙන්නේ අපි එතනට අපේ තරුණ පරම්පරාව එතනට අපේ විද්‍යාඥයෝ එතනට අපේ රට ගිනියන්න සලසම් සහගතව අපි මේ වෙනකන් ක්‍රියාත්මක වෙලා මදි. හැබැයි ඒකට අර ඇම්ම තියෙන ඒකට ගැම්මක් ගන්න පුළුවන් පිරිසක් මේ රටේ ඉන්නවා මං හිතන්නේ ඒ පිරිස අපි වචනයක් කතා කරනකොටම අපි ඇවිල්ලා මේ ගැන කතා කරමු කිව්ව මේ විද්වත් මණ්ඩලය ඇතුළු තවත් විද්වතුන් පිරිස ඉන්නවා මේ රටේ ඒ පිරිස ගොනු කරගෙන මේ රටේ පරේෂණ ක්‍රියාවලිය ඉදිරියට යන්න ඕනි ඒ සඳහා අපිට දේශපාලන සහාය ආයතනික සහාය අන්තර්ජාතික සම්බන්ධතා මේ සඳහා ප්‍රාග්ධන සහයෝගය මේ සඳහා අවශ්‍ය නව විද්‍යාත්මක දැනුම ඒ සඳහා අවශ්‍ය උපකරණ මේ සියල්ලම ගොනු කරගෙන දැන් අපි ස්වයං පැවැත්මකට අවශ්‍ය ක්‍රමවේදය හදන්න පටන් ගන්න ඕනි එහෙම කරන්න නැතුව අපේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් අනාගතයක් ගොඩනගන්න බෑ ශාවිකා අද පරමාර්ථයේම මේ පරේෂණ ඔස්සේ කොහොමද මේ රට මේ ලෝකයේ පවතින තනියම නැගිටින්න පුළුවන් රටක් බවට පත් කරගන්න කියන තැනට මං හිතන්නේ අපි කතා කරන්න ඕනි කියලා හොඳයි මං හිතන්නේ රටකට මේ පරිේෂණ ක්‍රියාවලිය මේ තරම් ශක්තිමත් වීම මොන තරම් වැදගත් වනවද කියන කාරණාව ഇതുම බොහොම පැහැදිලිව අපි හැමෝටම කියලා දුන්න මං හිතන්නේ මේ මම ඊළඟට යොමු වෙන්න සූදානම් වෙන්නේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය වෙතට පරිේෂණවල අසර ගණනාවක් තිස්සේ නියැලෙන බොහොම පළපුරුදු මහාචාර්යවරියක් විදිහට මං කැමති ඔබතුමී දිනුත් දැනගන්න පරිේෂණවල තියෙන වැදගත්කම මොකක්ද ඇත්තරම අපේ ආයතනයෙන් සෑහෙන වසර ගණනාවක් තිස්සේ පරීක්ෂණ කළා තියෙනවා ඉතාමත් අපහසුතා මැද්දේ අර මේ ડોક્ટર ජයවරුණන් බණ්ඩාර කිව්වා වගේ මොකද අපිට කොච්චර අවශ්‍ය වුණත් ඒවා කරන්න ඒවට අවශ්‍ය ප්‍රාග්ධනය සහ අනිත් පහසුකම් ඇත්තර මෙහෙම ලැබිලා තියෙනවා අඩුයි අපිට විතරක් නෙවෙයි මුළු ලංකාවේ තියෙන එහෙම පරීක්ෂණ කරන ආයතන වලට දැන් ඇත්තරම අපි හිතමු බටහිර විශ්වවිද්‍යාල අපි හිතමු එංගලන්තේ ගත්තොත් එහෙම ऑक्सफर्ड कैम्ब्रिज वगे विश्वविद्यालय को हम एवं तम ओम रटट हरियाणा विद्यात्मक पर्यशन सिद्ध करें अभी अमेरिका वगत्म हावर्ड स्टैनफर्ड येल वगे विश्वविद्यालय तम ये रटवट अवश्य ओम विद्यात्मक धनु सपयान दैंग अभी अर अवासनावकट अपे रटे हेम කරන්න බැරි අය නැතුව නෙවෙයි ඒ වුණාට ඒකට එච්චර යොමු වෙලා නැහැ අර අපි හැමතිස්සෙම බටහිරට ගැති වෙලා බටහිරෙන් අපිට මොකක් හරි විසඳුමක් දෙනකම් බලන් ඉන්නවා අපිට හැකියාව තියෙද්දි කාටවත් හිතෙලා නැහැ අපි ඉතාමත් හොඳ දේශීය දැනුමක් තියෙනවා අපි ඇත්තටම ලංකාවට හරියන විදියට පරීක්ෂණ කිරීමේ සහ ලංකාවට වැදගත් වෙන පරීක්ෂණ කිරීමේ හැකියාව තිබෙන අය ඉන්නවා ඒ වුණාට දැන් අපි මේ කොරෝනා තත්ත්වය ගත්තොත් එහෙම මම හිතන්නේ ඒක ලොකු පාඩමක්
ඇත්තටම ඇමරිකාව ගත්තොත් එහෙම දැන් ඒගොල්ලන්ගේ යුදමය ඒවට දාන ප්‍රාග්ධනය සහ විද්‍යාත්මක පරීක්ෂණ වලට දාන ප්‍රාග්ධනය පහුගිය වසරවල සැහෙන කප්පාදුවක් සිද්ධ වුණා. ඒවට මේ වගේ කොරෝනා වගේ තත්ත්වයක් ආවහම මුළු ලෝකෙම අසරණ වුණා. මුළු ලෝකෙම හැම රටියම ආර්ථික තත්ත්වය ගඩන් වැටුණා. ඒසොර ඇත්තටම දැන් හැමෝන්ගේම ඇස්සරලා තියෙනවා කොච්චර මෙහෙම පරීක්ෂණ වලට අපි ආධාර යොමු වෙන්න ඕනේද? මොකද දැන් දැන් කොරෝනා සත්‍යයේ තියෙන බව ඇත්ත. ඒවට ඉස්සරහට තව වෛරස් එනවා. වෙන වෙන ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේ ළඟ ළඟම අපිට සිකා කියන එකක් ආවා. ලංකාවට ආවේ නැහැ හොඳ වෙලාවට. අපි දන්නේ නැහැ ආවද කියලා. අපි හොයලා බැලුවේ නැහැ. ඊට පස්සේ එබොලා 1970 ගණන් වල හොයාගත්තේ. එබොලා ඉතාමත් නරක විදියට හිස ඔසවන්න ගත්තා. එතකොට මර්ස් කියන වෛරස් ආවා. SARS ආවා. ඔය වගේ ළඟ ළඟම එක එක වෛරස් හිස ඔසවනවා. අපේ දැන් පැවැත්ම වෙනස් වෙන හින්දා අපේ ග්ලෝබල් විලේජ් එකක් කියනවා අපේ ඔක්කොම ජීවන රටා වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒවට මුහුණ දෙන්න අපි අපිටම විසඳුම් හොයාගන්න පුළුවන් සහ ඉස්සරහට ගොඩක් ඔය වගේ ප්‍රශ්න ඒ කියන්නේ ලෙඩස් සහ වෛරස් සහ වෙන හේතු හින්දා එන ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට අපි ඒවට දැන් ක්‍රමානුකූලව බලලා ඒවට පරිශන කරේ නැත්නම් ඇත්තටම ඉස්සරහට මුළු මනුෂ්‍යත්වයටම ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි විදියට මේ පරිශන සඳහා මේ විදිය අත දීමක් උනේ නැත්නම් මේ ගැන සුවා බැලුවේ නැත්නම් අනාගතයේ එන අභියෝග වලට මුහුණ දීම ඉතාමත් බැරෑරුම් වෙනවා කියන කාරණාව තමයි තුමිය ඉස්මතු කළේ. දැන් මේ පරිශන ක්‍රියාවලිය ගැන කතා කරද්දී අපේ රටේ විශ්වවිද්‍යාල තුලින් ලොකු දායකත්වයක් ලබා ගන්නට පුළුවන්. මම මේ පිළිබඳව අහන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාගෙන් අපිට කියන්න. ඔබතුමාට පුළුවන් ද කියන්න දැන් මේ විශ්වවිද්‍යාල වලින් අපිට ලොකු දායකත්වයක් ලබා ගන්නට පුළුවන් නේද? ඔව්. මට ඔබ අවසර දෙනවා නම් විශ්වවිද්‍යාල වල ඒ දායකත්වයේ පැහැදිලි කිරීමට පෙර කලින් මේ වෛද්‍යතුමා සහ මහාචාර්යතුමිය ඒ කරු පැහැදිලි කිරීමට පොඩි එකතු කිරීමක් කරන්න. ඊට පස්සේ මම ඒ විශ්වවිද්‍යාල කියන ප්‍රවේශයට යන්නම්. දැන් ඔබ ඉතා වැදගත් ප්‍රශ්නයක් අහුවා. ඇයි මේ පරිේශන මේ රටට වැදගත් වෙන්නේ? අපිට වැදගත් වෙන්නේ. මේක අපිට මේ දැන් තියෙන තත්ත්වයේ මත පදනම් කරගෙනත් යම් ආකාරයකට පැහැදිලි කරන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ පරිේශන කියන්නේ මොනවද? පරිේශන කියන්නේ සරලව ගත්තොත් නව දැනුම. නව දැනුම සොයා ගැනීම. ඒ නව දැනුම අපි සොයා ගන්න ඕනේ අපිට පවතින ප්‍රශ්නයකට පිළිතුරු හොයා ගන්න. එතකොට තමයි පරිේශන කියන එක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. දෙවනුව මේ පරිේශන කියන එක ඉතා පුළුල් පරාසයක පැතිරෙනවා. මේක ජීව විද්‍යාත්මක වෙන්න පුළුවන්, අණුක විද්‍යාත්මක වෙන්න පුළුවන්, ප්‍රජා විද්‍යාත්මක වෙන්න පුළුවන්, සමාජ විද්‍යාත්මක වෙන්න පුළුවන්. ඔය සියලුම පරිේශන අපිට අවශ්‍යයි. ඊළඟට මේ පරිශන කරනකොට අවශ්‍ය වෙන වැදගත්ම දේ මොනවද? සම්පත් අවශ්‍යයි. ඒ වගේම විශේෂ දැනුම අවශ්‍යයි. හැබැයි අතිශය වැදගත් දේ තමයි විශ්ලේෂණාත්මක මනසක් තියෙන්න ඕනේ. පරිශනයක් සැලසුම් කරන්න, තීරුම් ගන්න විතරක් නෙවෙයි පරිශන ප්‍රතිඵල තීරුම් ගන්න. විශ්ලේෂණාත්මක මනසක් තියෙන්න ඕනේ. ඇයි මේකේ අවශ්‍යතාව මේ මොහොතේ ඉතාමත්ම ඉස්මතු වෙන්නේ? මේ අවස්ථාවේ මොකද මේ අවස්ථාව ගත්තොත් මේ නව්‍ය කොරෝනා වෛරසය කියන එක දැන් දැනගෙන මාස 4ක්වත් නැහැ. මේ සම්බන්ධයෙන් දැනට පවතින දැනුම තාමත්ම අඩුවෙන් පවතින්නේ. හැබැයි ඒ අතර ගත්තාම මේ සම්බන්ධයෙන් හරියටම දන්න දේවලුත් තියෙනවා. මේක අදාළ වෙන්නේ මොන කොරෝනා වෛරස් පවුලටද? මේකේ ව්‍යුහමය තත්ත්වය දැන් කොයි වගේද? මීට සමාන වසංගත මීට කලින් පැතිරුණේ කොහොමද? ඉතින් තාම දැනුම සම්පූර්ණ නැති තත්ත්වයක් යටතේ විද්‍යාත්මක දැනුම දැනට පවතින හරිම විද්‍යාත්මක දැනුම හරියටම භාවිතා කිරීම මෙහිදී ඉතා වැදගත් වෙනවා. මොකද දැනුම කියන එක මේ මොහොතේ දැනුම කියන එක හරියට සුනාමියක් වගේ තමයි දැනුම එන්නේ. තොරතුරු එන්නේ සුනාමියක් වගේ. ඒ තොරතුරු අතර හරිම දැනුම භාවිතා කරන්න මේ මොහොතේ හරිම විද්‍යාත්මක දැනුම ඒ තොරතුරු හරියටම කොහොමද භාවිතා කරන්න කියන එක අත්‍යවශ්‍ය වෙනවා නිවැරදි තීරණ ගැනීමේදී. ඒකට තමයි අපි කියන්නේ පරිේශන පාදක කරගත් එළඹුමක වැදගත්කම. මේ අවස්ථාවේ ඉතාමත්ම වැදගත් පවතිනවා. මොකද සමහරට අපිට වැරදි තොරතුරු එන්න පුළුවන්. ඒ වැරදි තොරතුරු මත තීරණ ගත්තොත් එහෙම අපේ ප්‍රතිඵලත් භයානක වෙන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත්. සරල උදාහරණයක් ගත්තොත් දැන් ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී මේ වසංගත තත්ත්වය පාලනය කරන්න ගත්ත පියවරවල් ඇත්තරම විද්‍යාව මත පදනම් වල පියවරල්. ඒ කියන්නේ මූලික විද්‍යාවන්. මේ වෛරසයේ කොහොමද වසංගතයක් විදිහට පැතිරෙන්නේ? ඒක වැළැක්වීමට නම් වසංගතේ පැතිරීම වැළැක්වෙන්න ශ්‍රී ලංකාවේ මුල් අවස්ථාවේදී රෝගීන් වෙන් කරගෙන ඊට පස්සේ පරීක්ෂා කරලා
ඊට පස්සේ මොන සියලු දෙනාට ප්‍රතිකාර ලබා දුන්නා. ඒ තුලින් උනේ මේ රෝගය ලංකාවේ පැතිරීම අවම කිරීම. අනිත් රටවල එහෙම වුණේ නැහැ. ඊළඟට අපි අර කතා කරපු RT-PCR පරීක්ෂණේ. ඊ තීරණය ගත්තත් හොඳම විද්‍යාව මත දැන්ට තියෙන හොඳම විද්‍යාත්මක තොරතුරු මත මොකද රෝගීන රෝගයේ කලින්ම හඳුනා ගන්න තියෙන හොඳම විදිය තමයි RT-PCR පරීක්ෂණ මේ අවස්ථාවේ. ඉතින් මෙතනින් අපිට පේනවා මේ විද්‍යාත්මක එළඹුමක වැදගත්කම. ඒක තීරණ ගන්න ඉහළ මට්ටමකට විතරක් නෙමෙයි. සාමාන්‍ය ජනතාවටත් ඉතා වැදගත් වෙනවා. මොකද නැවතත් මම කලින් කියා වගේ තොරතුරු සුනාමියක් වගේ ඉන්නේ. අපි කොහොමද මේකෙන් පරිසම් වෙන්නේ? හරි තොරතුරු මොනවද? නිවැරදි තොරතුරු මොනවද? ඒකත් නැවත පදනම් වෙන්නේ සරල විද්‍යාත්මක දැන් දන්න විද්‍යාත්මක කරුණු මත. අපි දන්නවා මේ වෛරසය ප්‍රෝටීන් වලල්ලකින් බාහිර ආවරණයක් තියෙන එක නිසා තමයි මේ කොරෝනා කියන්නේ. ඊළඟට දන්නවා මේ ප්‍රෝටීන් වලල්ල එකතු කරලා තියාගන්නේ මේදමය ආවරණයකින්. ඒකයි කියන්නේ සබන් ගෑවම මේක දිය වෙලා යනවා කියලා. ඊළඟට පරිේශන වගින් හොයාගෙන තියෙනවා කිව්ස්මක් යනකොට මීටරයක් දෙකක් ඈතට බිඳිති වගින් මේක ඈත් වෙන්න පැතිරෙන්න පුළුවන් කියන එක. ඒක නිසා තමයි මීටරේ කතාව වෙලා තියෙන්නේ. ඉතින් මම මේ කියන්න හදන්නේ පරිේශන ජනතාවගේ යහපත සඳහාම විය යුතුයි. ඒ වගේ මේ වගේ අවස්ථාවක පරිේශන පාදක කරගත් එළඹුමක් ඉතා අවශ්‍යයි. ඒ වගේ මහ ජනතාවට තමන්ට එන තොරතුරු තුලින් හරි තොරතුරු මොකද්ද? අපි හරියට කලිතු දෙය මොකද්ද කියන එක තේරුම් ගන්න. මං හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා මේ පරිේශන පාදක කරගත්ත විචක්ෂණශීලී මානසික පුහුණුව. ඉතා වැදගත් වෙනවා. එතෙන්දී අපිට එක එක මට්ටම් වලදී මේ තීරණ ගන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේ ඇත්තටම වැදගත් වෙන්නේ ජනතාවගේ සහභාගීත්වය. ජනතාවගේ බල ගැන්වීම. ඉතින් ඒකෙදි අර පරිේශන පාදක කරගත්ත ඒ එළඹුම ඉතා වැදගත් වෙනවා. ඉතින් මෙහිදී ඇත්තටම මේ පරිේශන වලට හැම පැත්තකින්ම දායක වෙලා තිනවා. ඇත්තටම ශ්‍රී ලංකාව ගත්තාම මේ අංශය විතරක් නෙමෙයි මේ වසංගතත්වයන් විතරක් නෙමෙයි දිගටම අපේ පරිේශන දත්ත ගත්තාම විශ්වවිද්‍යාල වලින් ලොකු දායකත්වයක් මේකට ලැබිලා තියෙනවා. අපි පහුගිය අවුරුද්දේ ලංකාවේ ඉහළින්ම ගත්ත පරිේශන 100 ගත්තොත් ඒක ලයිස්තුගත කරලා තියෙනවා. ඒකෙන් 90% කම වගේ ඇවිල්ලා තියෙන විශ්වවිද්‍යාල වලින්. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද විශ්වවිද්‍යාලවල ඒක වගකීමක්. මම හිතන්නේ ඒක එහෙම නොවුනනම් තමයි දැන් ප්‍රශ්නයක් වෙන්න ඕනේ. ඉතින් විශ්වවිද්‍යාලවල ඇත්තම ලොකු දායකත්වයක් ලැබිලා තිනවා. හැබැයි එක දෙයක් තියෙනවා. ඒක එච්චර පිටට පේන්නේ නැහැ. මම හිතන්නේ මහාචාර්ය නීලිකාටත් ඒ ගැන වචන සල්පයක් කියන්න පුළුවන් වෙයි. ඒක තමයි ඇත්තටම කියනවා නම් දැන් අපෙත් වැරද්ද තමයි. දැන් අපේ විශ්වවිද්‍යාලවල බොහෝ පරීක්ෂණ සිද්ධ වෙනවා. දැන් අපේ ඩෙංගු පරීක්ෂණ මධ්‍යස්ථානයේ සිද්ධ වෙනවා. පෙර දින විශ්වවිද්‍යාලයේ සර්ප ඒව පිළිබඳව සිද්ධ වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිද්ධ වෙනවා. ඔක්කොම වෛද්‍ය පීඨවල මේ සෞඛ්‍ය අංශය පිළිබඳව ගොඩක් පරීක්ෂණ සිද්ධ වෙනවා. එහෙත් අපි ඇත්තටම මේ පරීක්ෂණ කර කර ඒවා අර මම හිතන්නේ මහ ජනතාවට ඒ පණිවිඩය ගිහිල්ලා නැහැ. අපි කරපු පරීක්ෂණ දැන් ඇත්තටම දැන් මේ වෛද්‍යතුමා කිව්වා අපි බෙහෙතක් හදලා නැහැ එන්නතක් හදලා නැහැ කියලා. ඒකට අපේ ඩෙංගු පරීක්ෂණ ආයතනයෙන් ඇත්තටම ඉතාමත් මූලික විදියට පරීක්ෂණ පටන් අරගෙන ඩෙංගු වල තරලය කාන්දු වෙන්නේ මොකටද කියලා ඒකට හේතු හොයාගෙන ඒකට ඊට පස්සේ බෙහෙතක් පළවෙනි සායනික මට්ටමට ගිහිල්ලා ඒක කරලා ඊට පස්සේ දෙවෙනි සායනික මට්ටමේ දෙවෙනි පරීක්ෂණ අවසන් වෙන්න තියෙනකොට තමයි මේ කොරෝනා තත්ත්වය ඇති වුනේ. ඒසොට අපි එච්චර දුරට ගිහිල්ලා තිබුණත් මම තනේ පණිවිඩ මහජනතාවට අරන් ගිහලා නැහැ. අපි වගේ බාධා කිරීමක් කරන්න කියලා තුන දැන් ඔබතුමී කියන විදිහට මහජනතාවට මේ පණිවිඩය ගිහිල්ලා නැහැ කියලා කිව්වා. සහ මං හිතන්නේ අනිත් අයට. ඔව්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? කොතනද මේ අඩුව වෙලා තියෙන්නේ? ඒක තමයි දැන් ඇත්තට මං හිතන්නේ අර විශ්වවිද්‍යාල වලින් කරන පරිේශන සමාජගත වීම සහ අපි තුමු දැන් පරිේශන අරමුදල් දෙන ආයතන සඳහා ඒ දැනුම සහ ඒක අපි නෙවෙයිනේ අරන් යන්නේ. ඒක මොකක් හරි හේතුවක් හින්දා ඒ දැනුම හරි තැනට ගිහිල්ලා නැහැ. මේ සහ ඒක ඇත්තටම වැදගත්කමක්. දැන් අපි තුමු දැන් මොකක් හරි ප්‍රාග්ධනයක් යොමු කරන්නේ දැන් අපි මෙහෙම කරා මෙච්චර දෙයක් වුණා කියලා එළි දැක්වීම සඳහා. දැන් පරිේශන වලින් ප්‍රතිඵල මාසිකින් දෙකකින් හම්බෙන්නේ නැහැ. ඒතොර දැන් කවුරු හරි අපේ පරිේශන ආයතනයට ප්‍රාග්ධනයක් ඒ කියන්නේ ආයෝජනය කරොත් එහෙම මොකක් හරි එකකට අපි තුමු කොරෝනා වලට එනතක් දෙන්න කිරිවිලා. ඒක අපිට මාසෙන් හදන්න බෑ මාස දෙකෙන් හදන්නත් බෑ. ඒතොර පරිේශන ගැන දැනගන්න ඕන දෙයක් තමයි ඒක හරියන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. මොකද ලෝකේ පරිේශන ගත්තාම ඒකයි දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දැන් සෙප්තැම්බර් වල එනවා හුව බොහෝ වෙලාවට එන්න සාර්ථක වෙයි කියලා. දැන් ඒගොල්ලන් කියනවා 50%ක් chance එකක් තියෙන්නේ මේක කවදා හරි සාර්ථක වෙන්න කියන එක. මොකද ඕනම විද්‍යාත්මක පරිේශනයක හරියන්න පුළුවන් වැරදෙන්න
කරන්න පුළුවන්. දැන් අපි දැන් මිනිස්සු අර ගින්දර හොයාගත්ත වෙලාව ඉන අර ඉතාමත් කුතුහල මනසකින් තමයි අපි මේ ඔක්කොම මේ සයන්ටිෆික් නොලෙජ් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් තෝමස් ආල්වා එඩිසන් ඇත්තටම බල්බයක් හදන්න ඉස්සෙල්ලා ගොඩාක්ම බල්බ හදන බල්බ්ස් හදලා වැරද්දලා වටුම් තමයි අන්තිමට හරියටම හදාගත්තේ. එතකොට අර දැන් අපි විද්‍යාත්මක පරීක්ෂණ වලට කවුරු හරි රජයකින් ආධාර කරනකොට කවුරු හරි පුද්ගලෙක් ආයෝජන කරනකොට ප්‍රතිඵල මෙහෙම ලැබෙන්නේ නැහැ. එතකොට කාට හරි දැන් මේ ආයෝජනය කළ කෝගොල්ලන්ගේ ප්‍රතිඵල කියලා කිව්වහම මාසෙකින් දෙකකින් දෙන්න බෑ. එතකොට ඒකකින්ද සමහරවට එහෙම මෙලිකමක් දක්වන ක්ෂණික ප්‍රතිඵල නැති හින්දා. එතකොට මට හිතෙන්නේ ඒක එක හේතුවක් වෙන්න පුළුවන්. මොකද වෛද්‍යතුමාගේ අදහස? ඔව් දැන් අතරම පරීක්ෂණ ගැන කතා කරනකොට දැන් අපේ රටේ මේ පරීක්ෂණ කියන ඒව ගැන කතා කරලා හරි අඩුයි දැන් සවික අපි කතා කරනකොටම හොඳටම පැහැදිලි වෙන කාරණේ තමයි දැන් මේ මිනිස්සු පිටරටින් දේවල් එනකම් බලන් ඉන්න මානසික තත්ත්වයන් මේ රටේ තිබුණේ දැන් දැනටත් ඒක තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් ඒක වෙනස් කරන්න හොඳම කාලේ දැන් මේ කාලේ මේක වෙනස් කරේ නැත්තම් අපි ඉදිරියේදී කතා කරමු අධ්‍යාපන ක්‍රමයේ ඉඳන්ම කටපාඩම් කරලා විභාගවල ලියන අධ්‍යාපන ක්‍රමයේ ඉඳන්ම වෙනස් වෙලා අපේ මහාචාර්යතුමා සහ මහාචාර්යතුමිය කිව්වා වගේ විචක්ෂණශීලීව යම් යම් දේවල් ගැන හිතලා නිර්මාණශීලී බුද්ධිමත් ප්‍රතිපලයක් ගන්න එක සහ ඒකට පිළිගැනීමක් තියෙන ක්‍රමවේදයකට යන්න ඕනේ. මේ ඕනෑම කාර්යයක් ගැන කාරණයක් ගත්තාම පරීක්ෂණයක් මගින් තමයි හොඳ ප්‍රතිඵල. මේක අපි සරලම උදාහරණයක් ගත්තොත් එහේ මහාචාර්යතුමෝ කිව්ව කාරණේ ගැන අපි හිතමුකෝ මේ දැන් ගෑන් ළමේ කොණ්ඩේ පීරන විදිහ. ගෑන් ළමෙක් තමන්ගේ මූණට ගැළපෙන හෙයා ස්ටයිල් එක හොයාගන්න කී විදිහකට පීරනවද? අඩුම ගානේ 15 විදිහකට හරි පීරලා මම හිතන්නේ 25කකින් 30කකින් අහලා අන්තිමට තමයි තීරණය කරන්නේ නේද මහාචාර්යතුමෝ? මෙන්න මේ හෙයා ස්ටයිල් එක තමයි මට හරියන්නේ කියලා. ඒකත් පරීක්ෂණයක් තමයි. නමුත් අපි කතා කරන්නේ පරීක්ෂණ ගැනනේ විද්‍යාත්මක පරීක්ෂණ. මේ කිව්වක් මේ සාකච්ඡාවේ වෙච්ච දේවල් වල වැදගත්ම පණිවිඩේ මට හිතෙන්නේ. මේ පරීක්ෂණ වලට අවධානය මේ වගේ යෙදිලා ඉන්න කණ්ඩායම ඇතුලේ තිබුණට ඒ ගැන අවධානය තවදුරටත් උනන්දු කරවීම ඊට වැඩි ඉහළ ස්තරවල ඉන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන රජය නියෝජනය කරන ආයතනවල ඉහළ පුටුවල ඉන්න මේ නිලධාරීන් මහත්ම මහත්තුරු මීට වැඩි අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ පරීක්ෂණ කරන්න අරමුදල් ගොඩක් ඕනි, අලුත් උපකරණ ඕනි. දැන් මම වෛද්‍ය පරීක්ෂණ ආයතනය ගත්තොත් එහෙම වෛද්‍ය පරීක්ෂණ ආයතනේ අවුරුදු 120ක් පරණයි. අවුරුදු 90කට පස්සේ තමයි වෛද්‍ය පරීක්ෂණ ආයතනයට අලුත් බිල්ඩින් එකක් හැදෙන්නේ. ඒ මෙහි පළවෙනිම අධ්‍යක්ෂවරයා සර් මට එයාගේ නම පළවෙනිම එක්කෙනා ඇල්ඩෝ කැස්ට්‍රෝ මහත්මයා. ඊට අමතරව අවුරුදු 90කට පස්සේ මෙතනට එන මහාචාර්ය තිස්ස විතරන මැතිතුමා, එතුමා තමයි අලුත් බිල්ඩින් එකක් හදන්නේ. අපිට මං හිතන්නේ පින්තූර පෙන්වන්නත් පුළුවන් මේ පිළිබඳව. එතන මේ ඉන්නේ කැස්ට්‍රෝ මැතිතුමා. එතකොට මේ මෙතුමා ඉන්න කාලේ හදපු බිල්ඩින් එක තමයි ඊට ඉස්සෙල්ලා තියෙන්නේ. මෙතුමා ඉතාලි ජාතික මහත්තෙක්. මේ තියෙන පරණ බිල්ඩින් එක අවුරුදු 120කට ඉස්සෙල්ලා පටන් ගත්ත එක. ඊට පස්සේ මහාචාර්ය තිස්ස විතරන මැතිතුමා එනවා. එතුමා හදපු බිල්ඩින් එක, එතුමා හදන්න පටන් ගත්ත බිල්ඩින් එකේ තමයි අපි තාමත් ඉන්නේ අවුරුදු දැන් 50කට ආසන්න කාලයක් තිස්සේ. දැන් මේ වගේ ආයතන මීට වැඩිය ගොඩක් දියුණු වෙන්න ඕනේ. දැන් මේ මහාචාර්යතුමා කිව්ව කාරණාවෙදි කිව්වා මේ ඉන්නේ මහාචාර්ය තිස්ස විතරන මැතිතුමා. එතකොට මහාචාර්යතුමිය කිව්ව කාරණේදී කිව්වා මේ රටේ තවදුරටත් පරීක්ෂණ දියුණු වෙන ඕනි, ඒ සඳහා යොමු වෙන්නට ඕනි කියලා. දැන් මේ සඳහා දැන් ඉදිරියේදී එන්න නියමිත වෛරස් වර්ග ගොඩක් තියෙනවා දරුණු ඒවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් AVN influenza වෛරස් එක. ඒක මීට කිලෝමීටර ගානක් එහා තිබුණත් වෛරස් එක හුලඟේ පාවෙලා ඇවිල්ලා බෝ වෙන්න පුළුවන්. ඉතාමත් භයානකයි. ඊට පස්සේ ඉබෝලා කියන වසංගතය. ඊට පස්සේ අපි මේ තිස්සලා කතා කරපු මර්ස් සාස් වගේ වා. දැන් මේ කොරෝනා වෛරස් එක පවා මේ කොරෝනා වෛරස් එක මේ ලෝකයේ අවුරුදු වසර දශක ගණනාවක් තිස්සේ තියෙන වෛරස් එකක්. කොවිඩ් 19 වලට එනකොට එයාගේ ඇතුලේ තියෙන ජානමය ව්‍යුහය වෙනස් කරගෙන එයා වෙනත් ආකාරයකට අපි ආක්‍රමණය කරනවා. දැන් මේ කොරෝනා වෛරස් කොවිඩ් 19 කියනකම තව කාලයක් ගිහිල්ලා තවත් මීට වැඩිය දරුණු විදිහකට වෙනස් වෙලා ඊටත් වැඩිය බරපතල විදිහට හානි කරන්න පටන් ගන්න පුළුවන් අපිව අකර්මණ්‍යම කරලා දාන්න. ඒතර ඒ වගේ අවස්ථාවක අපි මූණ දෙන්නේ කොහොමද? එහෙම වෛරස් එක වෙනස් වෙන හැටි කොහොම හොයන්නේ කොහොමද? එතකොට මේ වෛරස් එකට මොනවාද කරන්න ඕනේ ප්‍රතිකාර? මේවා ගැන
අපිට තවත් පරීක්ෂණ කරන්න ඕනේ. ඒ සඳහා අපේ මේ ආයතනවල මීට වැඩිය බොහෝ පහසුකම් වැඩි වෙන්න ඕනේ. ඉඩ කඩ වැඩි වෙන්න ඕනේ. අවශ්‍ය උපකරණ වෙනස් වෙන්නට ඕනේ. ඒත් වෙනත් වෙනත් විද්‍යාත්මක දේවල් මේවට ග්‍රහණය කර ගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වෙනත් සම්පත් වර්ග තියෙනවා. දැන් මේ හැමදේම කරන්න සුදුසුකම් ලක් නිලධාරීන් ඉන්නවද? කණ්ඩායමක් ඉන්නවනේ අපේ රටේ. බුද්ධිමත්තු උගත්තු මේ සඳහා ඉන්නවා. නමුත් ඔවුන් සඳහා ප්‍රමුඛත්වයක් උනන්දු කරවීමක් ඔවුන් සඳහා අවශ්‍ය මූල්‍යාධාර පරේක්ෂණාගාර පහසුකම් වැඩි දියුණු කිරීම මෙව මේ රටේ වෙන්න පටන් ගන්න ඕනේ. එහෙම නොවුන එකේ තාමත් අපිට භයානක උනේ නැහැ. තාමත් අර බයෝසේෆ්ටි ලෙවල් 2 ලැබ් එක ඉඳගෙන අපිට මේ කොරෝනා හොයාගන්න පුළුවන් වෙච්ච හින්දා. හැබැයි කවදා හරි දවසක ඉදිරි අනාගතයේ ඒකට දවසක් කියන්න බෑ. අපි ලෑස්ති වෙනකන් වෛරස් බලාගෙන ඉන්නේ නැහැ. වැරදිලා හරි avian influenza වෛරස් එක ලබන මාසේ ආවොත් එහෙම අපි අසරණ වෙනවා. මේ රටේ විද්‍යාගාරවල ඉන්න මේ 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 සම්බන්ධ පරීක්ෂණ කරන ආචාර්යවරු ආචාර්යවරු විද්‍යාඥයන් අසරණ වෙනවා. ඒ නිසා වහවහ අපේ රසායනාගාර පද්ධතිය වැඩි දියුණු වෙන්න ඕනේ. පරීක්ෂණාගාර වැඩි වෙන්න ඕනේ. මේවට සපයන ආධාර සැපයීම ක්‍රමවේද යම් කිසි විදිහකින් අපි වෙනස් කරගන්න ඕනේ. එහෙම කරන්න ඕනි වහවහ ඒ දේ කටයුතු කරන්න ඕනි. ඒ වගේමයි අපේ පාසල් දරුවගේ ඉඳන් පුළුවන් තරම් පරීක්ෂණ කිරීම සඳහා පෙළඹවීම සහ ඒ සඳහා උදව් කිරීම සහයෝගය අත්‍යවශ්‍යයි. ඒක මේ රට තනියෙන් නැගිටින්න පටන් ගන්න අත්‍යවශ්‍ය කාරණයක්. මං හිතන්නේ ඒ කාරණාව තවදුරටත් අහවුරු කරයි අපේ විද්වත් දෙපළ. මට පොඩ්ඩක් ඒකට වාක්‍යයක් කියන්න පුළුවන් නම් දැන් අර මෙතුමා කිව්ව අපේ BSL tool පරීක්ෂණාගාර විතරයි තියෙන්නේ කියලා. දැන් ගොඩක් අය මේ දවස්වල කතා කරනවා සමහර ආයුර්වේද බෙහෙත් සහ තියෙන ශාක කුඩේ දේශීය දේවල් මේකට වැඩ කරන්න පුළුවන් කියලා. අපි ඩෙන්ගු වලට එහෙම හොයාගෙන තියෙනවා දේශීය එහෙම ඉතාමත් හොඳට වැඩ කරන පැලෑටි ಜಾති අපේ ඩෙන්ගු පරීක්ෂණ ආයතන කළා තියෙනවා. කවුරුත් දන්නේ නැති එක වෙනම කතාවක්. දැන් මේකටත් මෙහෙම බලන්න පුළුවන්ද කියලා ආයුර්වේද ජාතික ආයුර්වේද නාවින්නේ ආයතනෙන් අපිට කතා කරා. තව ගොඩක් අය කතා කරලා තියෙනවා මේවා ටෙස් කරලා කරන්න පුළුවන්ද කියලා. මට අවාසනාවකට වගේ BSL 2 labs වල මේ වෛරස් එක කල්චර් කරලා අපිට අර ඩෙන්ගු වලට වගේ මේක බලන්න විදියක් නැහැ. ඒතර අපේ දේශීය දැනුම මේක කෙලින්ම පුද්ගලයාට දෙන්නේ නැතුව වෛරස් එකට කොහොමද මේක බලපාන්නේ කියලා හොයාගන්න අපිට ක්‍රමයක් නැහැ. අපි දැන් ඩෙන්ගු වලට ඔක්කොම කරන් පොද ඩෙන්ගු වෛරස් BSL 2 A level එකේ අපිට පරීක්ෂණ කරන්න පුළුවන්. ඇයි ඔබතුමී කියන ක්‍රමයක් නැහැ කියන්නේ? මොකද අපිට BSL 3 A level එකේ පහසුකම් තියෙන කිසිම රසායනාගාරයක් ලංකාවේ නැහැ. ඒතර අපි ඩෙන්ගු වලට එහෙම දන්නේ කිව්වේ නැති වුණාට එහෙම දේශීය දැනුම පාවිච්චි කළා දේශීය පැලෑටි එහෙම කොහොමද ඩෙන්ගු වෛරසය මරන්නේ කියලා ඒ වගේ පරීක්ෂණ කරාට අපිට මේකට කරන්න හැකියාවක් නැහැ. ගොඩක් අය අපි ඒක අපි කරලා තියෙනව දන්න හින්දා අපිව අහලා අපෙන් ඇහුවට මේක කරන්න පුළුවන්ද කියලා අපිට ඒක කිරීමේ හැකියාවක් නැහැ මේ අවස්ථාවේ. හොඳයි මං හිතන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ නුඹතුමාටත් මේ ගැන කියන දෙයක් ඇති. ඔව්. ඔතෙන්දී අපිට කතා කරන්න වැදගත් වෙන ප්‍රශ්නය තමයි ලංකාවේ මේ පරීක්ෂණ කරනවා ඇද්ද කියන එක. ඒකට මට ඇත්තටම විශ්වවිද්‍යාලත් සම්බන්ධ කරලා පිළිතුරක් දෙන්න පුළුවන්. ඔව්. දැන් පරීක්ෂණ කරන එකේ එක අරමුණක් තමයි මේ පරීක්ෂණ ප්‍රතිඵලය විද්‍යාත්මක ප්‍රජාවට දැනුම් දීම. ඒ තුලින් තීරණ ගන්න පුළුවන්. මොකද පරීක්ෂණයක් කරලා හිටියට වැඩක් නැහැ. ඒ ප්‍රතිඵලය අපි ලෝකෙට කියන්නේ නැත්. ඊට පස්සේ තමයි මේ මත පදනම් වුණ තීරණ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදි මේ පරීක්ෂණ ප්‍රතිඵලය ලෝකෙට කියන ප්‍රධානම ක්‍රමයක් තමයි විද්‍යාත්මක ප්‍රකාශන. නැත්නම් විද්‍යාත්මක පත්‍රිකා. අපි කියනවා රිසර්ච් පේපර්ස් කියලා. ඒ විද්‍යාත්මක පත්‍රිකා පළ වෙන්නේ විද්‍යාත්මක ජර්නල් වල. අපි ඒකට සිංහල වචනයක් නැහැ. විද්‍යාත්මක සංග්‍රහ කියලා කියන්න පුළුවන් විද්‍යාත්මක ජර්නල්. හැබැයි ඔය හැම ජර්නල් එකම හොඳ ජර්නල්ස් උත් නෙමෙයි. ඒ කියන්නේ ලෝකෙ පිළිගත් විද්‍යාත්මක සංග්‍රහ නැත්තම් ජර්නල් තියෙනවා. ඒ වගේ පළ වුණ ඒ පත්‍රිකා ගණන් මත තමයි ගොඩක් වෙලාවට අර සයන්ටිෆික් රිසර්ච් ඉන්පුට් එක කියන්නේ විද්‍යා මේ පරිශ්‍රණ මගින් අපි දුන්න ප්‍රතිඵල කියන එක ගණනය කිරීම සිද්ධ වෙන්නේ ඒ පරිශ්‍රණ පත්‍රිකා ගණන මත. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. දැන් අපි පරිශ්‍රණ පත්‍රිකාවක් පළ කරා කියලා එතුමු. ඒක පළ කරලා විතරක් මදි. අනිත් විද්‍යාත්මක ප්‍රජාව ඒක පිළිගන්න ඕනේ. ඒ පිළිගැනීම සිදු වෙන පළවෙනි දේ තමයි ඔය පිළිගත් ජර්නල් එක පළවීම. මොකද ඒකත් අපිට නිකම්ම කරගන්න බෑ. අපි යම් පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරොත් යම් ජර්නලයකට මුලින්ම මේ පිළිබඳ හසල විශේෂඥයන් ඒක මුලින්ම ඒක කියවලා බලලා ඒ පිළිබඳ විමර්ශනයක නිරත වෙනවා. ඒක පිළිගත්තොත් පමණයි ඒ වගේ ජර්නලයක පළ වෙන්නේ. ඒක ඉතාමත්ම අසීරු ක්‍රියාදාමයක්. ඒ පළ කිරීමෙන් පස්සේ
විද්‍යාත්මක ප්‍රජාවේ පත්‍රිකාව කියවනවා. කියවලා ඒක පිළිගත හැකි පරිශ්‍රණයක් කියලා ඒගොල්ලන්ට තේරුණොත් ඊට පස්සේ ඒගොල්ලෝ උපුටා ගැනීම දක්වනවා තමන්ගේ රිසර්ච් වල. අන්න ඒවට තමයි අපි කියන්නේ හොඳ පරිශ්‍රණ කියලා. ඉතින් ලංකාවේ සහ ලෝකේ පරිශ්‍රණ වලේ මට්ටම ගණනය කරන එක විදිහක් තමයි මේ පරිශ්‍රණ පත්‍රිකා ගණන සහ උපුටා ගැනීම සංඛ්‍යාව. ඔය අතින් ගත්තාම ලංකාව කොතනද ඉන්නේ? ඔකට උත්තර දෙකක් තියෙනවා. එක උත්තරයක් තමයි දැන් අපි ගත්තොත් එහෙම ජනගහනයෙන් මිලියනයකට තියෙන උපුටා ගැනීම සංඛ්‍යාව සයිටේෂන්ස් කියලා අපි කියනවා. ඒක ගත්තොත් එහෙම දැන් ලංකාව අපි ගන්නේ ඉහළ මධ්‍යම ආර්ථික තත්ත්වයක් තියෙන රටක් විදිහටනේ. ඊයේ රටවල් අතර ගත්තාම රටවල් 204කින් ලංකාව ඉන්නේ 138 වෙනි ස්ථානිය. ඒක ඒ පැත්තෙන් ගත්තාම මෙච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම තායිලන්තය වගේ රටවල්, මැලේසියා වගේ රටවල් ඉංග්‍රීසියෙන් කතා කිරීම සහ ලිවීම සම්බන්ධයෙන් ලංකාවට වඩා ඉස්සරහින් ඉන්නේ. ඒත් ඒ රටවල් පරිශ්‍රණ පත්‍රිකා පළ කිරීම සහ ඒවට ලැබෙන උපුටා ගැනීම සම්බන්ධයෙන් අපි ඒ රටට වඩා ඉස්සරහින් ඉන්නවා. ඒකටත් කරුණු ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ මහාචාර්යතුමිය කිව්වා වගේ පරිශ්‍රණයක් කරන්න මුදල් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම රසායනාගාර පරීක්ෂණ කරන්න දැන් RT-PCR වගේ පරීක්ෂණයක් කරන්න ගත්තොත් එහෙම දැන් අණුක විද්‍යාත්මක පරීක්ෂණ කරන්න ගත්තොත් එහෙම මුදල් අවශ්‍ය වෙන්නේ සමහරට ඩොලර් ලක්ෂ ගණන් වලින් වෙන්න පුළුවන්. ඔව්. ඒකට මුදල් අවශ්‍යයි. ඊට පස්සේ මේ පරීක්ෂණේ අපි කරලා වැඩක් විතරක් මදිනේ. අපි මේක විද්‍යාත්මක ලෝකයට දෙන්න ඕනේ. ඒක දෙන්න නම් අපි මේක ඉදිරිපත් කරන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට පරීක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන එක නොවිලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහරවිට මේ පරීක්ෂණ පත්‍රිකාවක් පිළිගත්තත් ඒක ඉදිරිපත් කරන්න සමහරවිට අවම වශයෙන් ඩොලර් 1000ක්වත් ගෙවන්න වෙනවා පරීක්ෂකයන්ට. ඊට පස්සේ ඒක එතන කරන්නේ අපි මේ පරීක්ෂණයේ බොහොම සාරාංශයක් ඉදිරිපත් කිරීම පමණයි. එයින් පසුව ඒක අපි විද්‍යාත්මක ජර්නලයකට ඉදිරිපත් කරලා ඒකේ පළ කරගන්න නම් සමහරවිට එතන ගෙවන්න වෙන්න පුළුවන් අවම වශයෙන් තව ඩොලර් 1000ක්වත්. ඉතින් මේ පරීක්ෂණ පත්‍රිකා පළ කිරීම පරීක්ෂණ කිරීම ඇත්තම ඉතාමත්ම අභියෝගාත්මක කාරණාවක්. ඕක තමයි ඒක ප්‍රධාන හේතුවක් වෙන්නේ. ශ්‍රී ලංකාවේ පළවෙන පරීක්ෂණ පත්‍රිකා සංඛ්‍යාව පිළිබඳ අඩුවක් දක්නට ලැබෙන්න. මොකද පරීක්ෂණ නොකිරෙනවා නෙමෙයි කෙරෙනවා. විශ්වවිද්‍යාල පරීක්ෂණ කෙරෙනවා. අනිත්යෙන්ම වලත් පරීක්ෂණ කෙරෙනවා. පහුගිය අවුරුද්දේ ලංකාවේ පළවෙලා තියෙන ජාත්‍යන්තර පරීක්ෂණ පත්‍රිකා ඉහළම පත්‍රිකා 100. ඒ කියන්නේ ඉහළම ජර්නල් වල පළවෙනි පත්‍රිකා 100 ගත්තාම ඒකෙන් 90%ක් විශ්වවිද්‍යාල ආශ්‍රිතව කරන පරීක්ෂණ තමයි පළවෙලා තියෙන්නේ. ඉතුරු 10% අනිත් අංශවලින් වෛද්‍ය පරීක්ෂණ ආයතනත් ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඇතුළුව. ඉතින් විශ්වවිද්‍යාල වලින් යම් දායකත්වයක් තියෙනවා. හැබැයි මේක කෙරෙන්නේ අභියෝග මැද්දේ. ගොඩාක් අභියෝග මැද්දේ. මම අර කලින් කිව්වා වගේ. ඒක නිසා තමයි අර රටවල් 100 200 ගානකින් 138 වෙනි තැන තමයි අපි තැන ඉන්නේ. ඒ කියන්නේ පරීක්ෂණ පත්‍රිකා සංඛ්‍යාව සහ උපුටා ගැනීම සංඛ්‍යාව පැත්තෙන් ගත්තොත්. හැබැයි තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ පරීක්ෂණ සඳහා වියදම් කරන 1 ඩොලරයකින් ලැබෙන ආයෝජන සලකා බලන විට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වුණ පරීක්ෂණ සහ නව උත්පාදන බලනකොට මේ දකුණු ආසියා කලාපේ ඉස්සරහින් මිනිස් ශ්‍රී ලංකාව ලැබෙන අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ලෝකයේ ගත්තත් එහෙම ලංකාවේ 24 වෙනි ස්ථානයේ 1 ඩොලරයකට පරීක්ෂණ සඳහා වෙන් කරන 1 ඩොලරයකින් ලැබෙන ප්‍රතිඵල එක්ක බලනකොට ලංකාවේ ඉන්නේ 24 වෙනි ස්ථානයේ. මේකෙන් අපිට කියන්න පුළුවන් දෙයක් තමයි අපේ විද්‍යාඥයෝ කොච්චරක් දුරට තමන්ට ලැබෙන අවම සම්පත් තුල කොච්චර ලොකු සේවයක් කරනවද කියන එක. ඉතින් මේක අපිට කියන්න පුළුවන් මේකට මීට වඩා සම්පත් ලැබෙනවා නම් කොවිතරම් ඉහළ ප්‍රතිඵලයක් ලංකාවට ලබා ගන්න පුළුවන් වේද කියන එක. දැන් තමයි කොටසක් එකතු කරන්න දෙන්නේ. මොකද රටක් මනින නිර්ණායකයන් තියෙනවා ගොඩක්. දැන් ඕනිම දෙයක නිර්ණායකයන් තියෙනවනේ. ඒ වගේ රටක් මනින නිර්ණායකයන් තියෙන විවිධ පැතිකඩවල. ඒ අනුව දැන් ඒ අනුව තමයි මහාචාර්යතුමා කිව්ව කාරණේ වඩාත් වැදගත් වෙන්නේ. මේ පරේක්ෂණ කරලා ඒ වාර්තා ඉදිරිපත් කරලා ඒ අනුව මේ රටට හම්බ වෙලා තියෙන්නේ 200කින් 138 වෙනි ස්ථානේ. මේක තව ඉහළට ගෙනියන්න ඕනි මේ රට කෙලින් හිට ගන්න නම්. ස්වාධීන රටක් වෙන්න නම් ලෝකේ බැබළෙන රටක් වෙන්න නම් ජසේ නවෝත්පාදන ඇති වෙන්නට නම් අලුත් නිර්මාණ වෙන්නට නම් අපි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න නම් නැත්නම් ලෝකේ ඉන්ජෙක්ෂන් හදලා මෙහෙට ගේනකම් බලන් ඉන්නේ නැතුව අපිටත් හදන්න පටන් ගන්නට නම්
අපි මේ 200න් 138 තැනින් උඩට නැගිටින්නට නම් මේ පරේක්ෂණ කිරීම සම්බන්ධයෙන් මීට වැඩිය දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ අපි උඩට යන්න ඕනේ ස්වයං ක්‍රමවේද හොයා ගන්නට ඕනේ අපි නිදහස් වෙන්නට ඕනේ ලෝකේ මත යැපෙන්න බෑ කියලා කතා කර කර හිටියට බෑ ක්‍රියාත්මක වෙන්න නම් මේ පරේක්ෂණ කිරීම කියන එක අත්‍යවශ්‍යයි ඒ සඳහා අපි ආයතන දියුණු කරන්න ඕනේ ඒ සඳහා මූලෝපාය ක්‍රම මූලෝපාය ක්‍රම වේද පිළිබඳව අපි හිතන්නට ඕනි අපේ දරු පරම්පරාව මේ පරේක්ෂණවල දැන් යොමු කරගන්නට ඕනි ඒ සඳහා අධ්‍යාපන ක්‍රමවේදයේ ඉඳන්ම නිර්මාණශීලීව විචක්ෂණශීලීව බුද්ධිමත්ව හිතන දරු පරම්පරාවක් හදාගන්නට ඕනි මේ වගේ බුද්ධිමය පැත්තෙන් ඉදිරියට යන ක්‍රමවේදයක් වහා වහා හදන්න පටන් ගන්න ඕනි එහෙම නැතුව අපිට මේ රට දරුවන්ට හොඳ ගැළපෙන දියුණු රටක් කරන්න අමාරු වෙයි මේ ගැන කතා කර කර ඉඳලා නම් දැන් කාලේ මදි වෙයි මං හිතන්නේ ඔබට පැහැදිලි ඇති රටක් විදියට එක්ව නැගිටින්නට මේ පරිශන ක්‍රියාවලිය තුළ මොනතරම්නම් දෙවන්ත කාර්යභාරයක් තියෙනවද ඒ සඳහා මොනතරම්නම් අනුග්‍රහයක් ලබා දීම බලධාරීන්ගේ යුතුයකමක් වගේම වගකීමක්ද කියන කාරණාව. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් තවත් කතා කරන්න බොහෝ දේ තිබෙනවා අපි ඊට කලින් සෝදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. රට ඉල්ලන අපේ ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය සමගින් ළඟදී ළඟදී පවතින සුවඳින්නෙන නව සන්ලයිට් දැන් මිල අඩු කළා. සමාජ වගකීම හරි හැටි හඳුනා ගන්න. රට දැල් සමය රකිමින් යන ගමනේ තවත් අරමුමකටයි මේ ඇවිත් තියෙන්නේ. පැත්තකට බර නැති ඇත්තම සොයා ගියා. දෙපැත්තටම අවස්ථාව දෙන්න මොනවද කියන්නේ කියලා පත්තර ඇසුරෙන් පුටා ගත්තේ. උදෑසන මාධ්‍ය මෙහෙයුම ඔබේ නිවසටම. කෙටි කලකින් ඔබේ ප්‍රතිචාරය ලැබෙයි. ඔබ ඉහළටම ඔසවා තැබූ පුවත්පත් වැඩසටහන. පත්තරේ රටතම ඇත්ත අරගෙන දිනපතා උදැසන 6:30ට හෑන්ඩ් සැනිටයිසර් භාවිත කර ලෙඩ පතුරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. මිරිස් ගලේ අඹරගත්තු මැටි වලඳේ ඒදගත්තු දරලිපේ උයාගත්තු අපේ රහට අලුත් තැනක්. ෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටොයි බහඳ මිලදී ගැනීමේදී වෙළඳ සැල තුල ගත කරන කාලය සීමා කරන්න නැගිටිමු අපි නැගිටිමු නැගිටිමු විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වී සිටින්නේ අපි නැගිටිමු වැඩසටහන සමගින් අද දවසේදී අපේ මාතෘකාව වෙලා තියෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ ඉදිරි පරිශන සැලසුම් සහ අභියෝග. ඉතින් අපි නවත්තපු තැනින් කතාව ආයෙත් ආරම්භ කරන්නට සූදානම් වෙනවා. මම යොමු වෙන්නේ ඩෙංගු පරිශන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය වෙතට. බොහෝ දිනෙකගේ ලොකු චෝදනාවක් තියෙනවා අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරද්දී අවුරුදු 20කටත් එහා මේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය නිසා මේ රටේ සංවර්ධනයට රටේ දියුණුවට ලොකු බාධාවක් ඇති වෙලා තියෙනවා කියන කාරණාව බොහෝ දෙනෙක් මතු කරනවා. ඉතින් මේ පරිශන ක්‍රියාවලිය ගැන කතා කරද්දී මේ කාරණේ අදාළ වෙනවා. දැන් වෙන රටක ගත්තොත් අපේ රට ගත්තොත් මේ පරිශන සඳහා ළමුන් සහභාගී වෙන්නේ කොහොමද? ළමුන්ගේ සහභාගීත්වය සිදු වෙන්නේ මොන විදියටද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුලින් පමණද? ඊට කලින් ඔවුන්ට මේ සඳහා යොමු වීමේ අවස්ථාවක් නැද්ද?
මම කැමති මහාචාර්යතුමීගෙන් දැනගන්න. මම එකට කැමති උත්තර දෙන්න. දැන් ඇත්තටම අර අපේ මේ වෛද්‍යතුමා කිව්වා වගේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි විචාර බුද්ධිය ඇති නොකිරීම. ඒ කියන්නේ විචාර බුද්ධිය කියන්නේ දැන් අපිත් ඔක්කොම ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. එතකොට ඇත්තටම අපේ අර ගුරුතුමී උගන්වන දෙයට මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ඒ උත්තරේ ඒ විදියටම දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ උත්තරේ පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් එම ලකුණු බිඳුවයි. හරි? ඒක හෝඩි පන්තියේ සිට ඇත්තටම ඒරවල් දක්වා එහෙමයි. ඒ කියන්නේ ඒරවල් ප්‍රශ්න පත්‍රයේ හරි උත්තරේ ඒ කියන්නේ ඒ උත්තරේම නැත්නම් පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් එම ලකුණු බිඳුවයි. කටපාඩම් කරන ඒ කියන්නේ අපේ කටපාඩම් කරන ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒතොර කටපාඩම් කරන ක්‍රමයක් මට යපුනහම අර විචාර බුද්ධිය කියන එක නැති වෙලා යනවා. එතකොට ඇත්තටම මුළු ලෝකයේම විද්‍යාව දියුණු වෙන්නේ අර විචාර බුද්ධියක් සහ කියුරියොසිටි හින්දා. දැන් ඇත්තටම අපේ අර ගල් යුගයේ සිට දැන් වෙනකම් මනුෂ්‍යයා දියුණු වුණේ ඒ කුතුහලය ඇති වෙලා මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් හොයන ගතිනේ. එතකොට නිතරම ප්‍රශ්නයක් ඇතිවීම වැදගත්. ඒ කියන්නේ මේක මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම කරලා හරියනවද? මේක මෙහෙම වෙන්න බැරිද? නේ? එතකොට ප්‍රශ්න ඇති මේ තමත් වැදගත්. දැන් මගේ පෞද්ගලික අත්දැකීමක් කියනවා නම් මම ඇත්තටම මගේ පශ්චාත් උපාධිය කරනකොට වෙන රටක පශ්චාත් උපාධිය කරේ. ඉතින් ඒ අවස්ථාවේ මට මගේ ඇත්තටම ඉස්කෝලේක අවුරුදු 6 ළමයින්ට අලියෝ ගැන ලෙක්චර් එකක් දෙන්න වුණා. නැත්නම් විනාඩි 10ක් තමයි කතා කරන්න උනේ PowerPoint presentation එක. ඉතින් මම ඉතින් විශ්වවිද්‍යාලයේ උගන්නන පුද්ගලයෙක්. ඉතින් මම මේ අවුරුදු 6ක් වෙන ළමයින්ට ගිහිල්ලා අලියෝ ගැන ලෙක්චර් එකක් කරා. මම විනාඩි 10ක් කරා. මොකද ස්ලයිඩ්ස් 10 තිබුණේ. මේ ළමයි විනාඩි 45ක් මගෙන් ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ අන්තිමට ක්ලාස් ටීචර්ට මාව කොහොම හරි පිටත් කළා යවන්න වුණා. ඉතින් ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්න ඇහුවා. දැන් ඇත්තටම මම මේ රටේ ගිහින් ඉස්කෝලේක එහෙම එකක් කරා නම් කිසිම කවුරු මගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. හන්නේ. ඒතර ඇත්තටම මම දැන් ජාවද්පුර විශ්වවිද්‍යාලය උගන්වන්නේ දැන් අවුරුදු 17ක් තිස්සේ උගන්වනවා. සැහෙන කාලයක් තිස්සේ ජාවද්පුර විශ්වවිද්‍යාලය වැඩ කරනවා. එතකොට දැන් මම ගොඩාක් උගන්වනවා හැමතිස්සෙම ප්‍රශ්න තියෙනද ගැහුවම ඉතාමත්ම සුළු පිටසක් තමයි අමාරුවෙන් ප්‍රශ්නයක් අහන්නේ. එතකොට මම ඇත්තට මගේ පශ්චාත් උපාධිය කරන අවස්ථාවේ ඒ පශ්චාත් උපාධිය කරන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යන්ට ඉගෙනුවා. ඒගොල්ලෝ වචනයක් කතා කරොත් වාක්‍යයක් කිව්වොත් වාක්‍ය තුන ඊට පස්සේ ප්‍රශ්න තුනක් විතර අහනවා. කතා කරන හැම වාක්‍යයකටම ප්‍රශ්න තුනක් විතර අහනවා. එතකොට අර ඒකට හේතුව අර පොඩි කාලේ ඉඳන්ම ප්‍රශ්න අහන්න පුරුදු කරලා තියෙන එක. ඒ විචාර බුද්ධි ඇති කරන විදියට කවුරු මොනවා කිව්වත් මේක ප්‍රශ්න කරන්න ඕනේ. ඇයි ඒක එහෙම වෙන්නේ? මේක මෙහෙම වෙන්න බැරිද? කිව්වමනින් පිළිගන්නේ. කිව්වමනින් පිළිගන්නේ නැහැ. ඒතකොට පොඩි කාලේ ඉඳන් මේ විචාරක බුද්ධි ඇති වෙනවා. දැන් ලංකාවේ ඒක දැන් මේ උත්තරේට මේක විතරයි. හනේ මේ ප්‍රශ්නෙට මේකයි හරි උත්තරේ. මේ ප්‍රශ්නෙට මේකයි හරි උත්තරේ. මේ මැහුවොත් මෙහෙමයි ලියන්න ඕනේ. අර ඒ කටපාඩම් කරන ක්‍රමය කරාම සම්පූර්ණයෙන්ම විචාර බුද්ධිය නැති වෙලා යනවා. ඉතින් ඒ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් කරේ නැත්නම් අර සයන්ටිෆික් තින්කින් විචාර බුද්ධි ඇති කරගෙන අපි අර මේ නැගී සිටින්න නම් ඒ මූලික දේ වෙනස් කරන්න වැදගත්. මම හිතන ඔබතුමාට කියන්නට ඒක නැති දෙයක්. ඔව් ඇත්තටම මෙහිදී මම අධ්‍යාපනයේ සම්බන්ධයෙන් මගේ තියෙන අත්දැකීම් පදනම් කරගෙන අම්මකට පිළිතුරක් දෙන්නම්. දැන් අපි කලින් සාකච්ඡා කරා වගේ පරිේශණ කියන්නේ මූලිකව විචාර බුද්ධිය මත පදනම් වූ එළඹුමක්. ඉතින් මේ විචාර බුද්ධිය එහෙම නැත්නම් කුතුහලය මේක ඇති කරන්න අපේ අධ්‍යාපන ක්‍රමේ ව්‍යුහයේ නැත්නම් ක්‍රමේ මොන වගේ වෙනස්කම් සිදුවිය යුතුද? අපි සලකා බලුවොත් අපේ අධ්‍යාපන ක්‍රමේ ව්‍යුහය අපේ පාසල් ව්‍යුහය ගත්තාම අපේ පාසල් වලින් තුනෙන් එකකට පමණයි විද්‍යාව උසස් පෙළට හදාරන්න පහසුකම් තියෙන්නේ. ඉතින් මේ පරිේශන කියන එක විද්‍යාව මූලික විද්‍යාවන් සමග ඉතා තදින් බැඳිලා තියෙනවා. මොකද විද්‍යාවේදී තමයි අපිට උගන්වන්නේ කොහොමද ප්‍රශ්න කරන්නේ, කොහොමද අලුත් දේවල් ගැන ඉගෙන ගන්න. ඒ වගේම අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් විශ්වවිද්‍යාල පද්ධතියේ විද්‍යාවන් හා මූලික වුණ පාඨමාලාවන් තාම තියෙන්නේ තුනෙන් එකක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම අය විද්‍යාව ඉගෙන ගන්න පුළුවන් පාසල්, ඒ පාසල් වල පවා ශිෂ්‍යයන්ගේ යම් වැලිකමක් තියෙනවා මේ විද්‍යා ගණිත විෂයන්ට යොමු වෙන්න. අපි කියනවා STEM subjects කියලා. ඒ කියන්නේ science, technology,
ඉංජිනේරින් මැතමැටික්ස් ඔය පැත්තේ යොමු වෙන්න තාමත් යා මැලිකමක් යා බයක් තියෙනවා විද්‍යාව ඉගෙන ගන්න යා බයක් තියෙනවා ඒ කියන්නේ මේ විද්‍යාව ඉගෙන ගන්න තියෙන පාසල් වල පවා තාම ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් එකට යොමු වෙනවා මදි මං හිතන්නේ අපි මේ සංස්කෘතිය ඇති කළ යුතුයි විද්‍යාව ඉගෙන ගන්න ආසාවක් කුතුහලයක් ඇති කළ යුතුයි ඒක කටපාඩම් සංස්කෘතියකින් පමණක් කළ හැකි දෙයක් නෙමෙයි කුතුහලය ඇති වෙන්න නම් ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට ක්‍රියාකාරකම් දෙන්න ඕනේ ප්‍රශ්න ඇති කරන්න ඕනේ කුතුහලය ඇති කරන්න ඕනේ අපි දැන්ට පාවිච්චි කරන්නේ ගුරුවරයා මූලික කරගත් පන්ති කාමරයේ මූලික කරගත් විභාගයේ මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් මේන් මං හිතන්නේ අපි ඉවත් වෙන්න ඕනේ අපි හැකියතාවුතරට ශිෂ්‍යයා පාදක කරගත් අධ්‍යාපන ක්‍රමයකට යොමු වෙන්න පුළුවන් නම් ශිෂ්‍යයාට පුළුවන් නම් ප්‍රශ්න අහන්න ප්‍රශ්න කරන්න තමන්ගේ කුතුහලය විසඳ ගන්න මං හිතන්නේ ඒ සංස්කෘතිය අපි මුලින්දම ඇති කරනවා ඒ සංස්කෘතිය ඇති කරේ නැත්නම් අපිට බලාපොරොත්තු වෙන්න බෑ අපේ පාසල් ක්‍රමයෙන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් එළියට එන ඒ ශිෂ්‍යයන් විද්‍යාඥයන් වෙලා මේ පරිශ්‍රණ පාදක කරගත් සංස්කෘතියට එළඹෙකට යයි කියලා. එතන අපි හදන්න ඕනේ. මං හිතන්නේ මෙතෙන්දී අපිට ලැබිලා තියෙනවා ඊතාමාත්ම ස්වර්ණමය අවස්ථාවක්. මේ වසංගතය තුල තුලත්. මොකද දැන් පාසල් තුල මේ අවස්ථාවේදී අර පන්ති කාමර පදනම් කරගත්ත කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමයක් ගිනන අමාරුයි. අපිට පුළුවන් මේ අවස්ථාවේදී දුරස්ථ අධ්‍යාපන ක්‍රමයේ මම මෙහිදී ඔන්ලයින් කෙනෙක් විතරක් නෙමෙයි අදහස් කරන්නේ ඈත ගමක ළමයෙකුට උනත් අපිට පුළුවන් දුරස්ථ අධ්‍යාපනයෙන් ලං වෙන්න විවිධ ක්‍රමවලින් මේ කියන්නේ ඉස්සර තිබ්බ වගේ ගුවන් විදුලි රූපවාහිනී පාවිච්චි කරන්න පුළුවන් ඒ තුලින් දැන්ට තියෙන ඔය පෙළපොත් ක්‍රමයේ වගේ පාවිච්චි කරලා අපිට පුළුවන් නම් ලොකු වෙනසක් නැතුව ශිෂ්‍යයා මූලික කරගත් අධ්‍යාපනයකට ලං වෙන්න මම හිතන්නේ මේක හොඳ එළඹුමක් වෙයි මේ අවස්ථාවෙට පාවිච්චි කරන්න පුළුවන් ශිෂ්‍ය මූලික ළමයින්ට කියනවල පරිසරයට ගිහිල්ලා හොයලා බලන්න කුතුහලයේ ඇති කරන්න පරීක්ෂණ කරන්න ඒ පිළිබඳ සාකච්ඡාවට එළඹෙන්න මම හිතන්නේ මේ වෙනස ඇති කරන්න කොරෝනා වෛරසයෙන් අපිට දුන්න එක පාඩමක් තමයි මේ පාඩම මම හිතන්නේ හොඳ අරඹුමක් මටත් කියන්න දෙයක් තියෙනවා ඒ ගැන අධ්‍යාපනයේ ගැන මේ අධ්‍යාපන ක්‍රමයේ මම විශ්වාස කරනවා අපි හතර දෙනා මේකට ගොදුරු වෙලා යන්තම් ගොඩාපු කට්ටිය කියලා හේතුව තමයි මේ මගේ පුතා උසස් පෙළ කරා ගිය අවුරුද්දේ ඉංග්‍රීසි විෂය නිර්දේශයයි සිංහල විෂය නිර්දේශයයි ගත්තාම සිංහල විෂය නිර්දේශය සැරෙන් සැරේ වෙනස් වුණා. ඒ වෙනස් වෙන හැම සැරියෙම එකම නමට කියන සිංහල වචනේ උත්තරේට ලියන්න ඕනි වචනේ මේ ළමයි කටපාඩම් කරා. ඒ වචනේ මං කෝ කොහොම නෙවෙයි ඔකේ තේරුම මතක තියාගෙන ලියන්න පුතේ කියලා. අප්පච්චි තේරුම ලිව්වට හරියන්නේ නැහැ. උත්තරේ අර කියන වචනෙම ලිව්වෙ නැත්තම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. මෙහෙම තමයි අපිට කියන්නේ. ඒ හින්දා මේ වචනෙම ලියන්න ඕනේ කියලා. ඉතින් ළමයි කාරණේ තේරුම් ගෙන බුද්ධිමත් විචක්ෂණශීලී උත්තරයක් ලියන වෙනුවට උත්තරයක් කටපාඩම් කරා උසස් පෙළ ජීව විද්‍යා හදාරන සිංහල මාධ්‍යෙන් හදාරපු ළමයි. තව එක උදාහරණයක් කියන්න. ඒ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ. එහෙම මේ පරීක්ෂක දිනු කරන්න බෑ. මේ රට උඩට ගිනියන්න බෑ. තව එකක් කියන උදාහරණ ශිෂ්‍යත් විභාගෙට තිබුණ වෙල් එළිය ගැන ලියන උත්තර පහ මේ උත්තර පහ ලියලා තිබුණ උත්තර පහේ ආන්සර් ස්ක්‍රිප්ට් එක එහෙම නැත්නම් අර උත්තර පත්‍රයේ නිර්දේශිත වාක්‍ය පහ නැතුව වෙල් එළිය ගැන වෙනත් වාක්‍ය පහක් ලියලා තිබුණොත් ඒ ළමයට ලකුණු හම්බුනේ නැහැ තවත් පාඩමක් කියන්නම් මට ලොකු විවේචන තියෙන කෙනෙක් ඉන්නවා ඒ තමයි අපේ පරිසර පාඩමේ තියෙන මහාචාර්යතුමා රැලි සහිත පත්‍ර තියෙන එකේ නම දෙල්කොලිය. දැති සහිත පත්‍ර තියෙන එකේ නම අන්නාසි කොලිය. ස්මූත් සුමට ධාරයක් තියෙන පත්‍රයේ නම තව මොකක් හරි. අතු බෙදිච්ච පත්‍ර තියෙන ශාකේ මෙහෙම. මෙහෙම නම් පහක් තියෙනවා. ළමයට ධාරයේ අනුව විවිධ වර්ගවල ලියන්න කිව්වහම නම් අර නම් පහ ලිව්වේ නැත්තම් ටීචර් ලකුණු දෙන්නේ නැහැ. හැබැයි වෙනත් අධ්‍යාපන ක්‍රමයේ පිහදාරලා තියෙනවා මේ සම්බන්ධ කතා කරන්න ඕනෙ හින්දාම පරිසරය ඉගෙන ගන්න ළමයා පරිසරයට ගිහිල්ලා පරිසරය හදාරනවා ළමයාට ඕන විදිහට විචක්ෂණශීලීව බුද්ධිමත් තාර්කිකව පරිසරය වර්ග කරනවා එහෙම ඉගෙන ගන්න ළමයයි පොතේ තියෙන වචන කටපාඩම් කරලා ඉගෙන ළමයා අතර අහසට පොළොව වගේ වෙනස තහඩු කෑල්ලක් දුන්නොත් මේ ළමයි දෙන්නටම පොතේ හැටියට ඉගෙන ගත්ත ළමයා තහඩුව දෙකට නමලා පෙන්නයි හැබැයි විචක්ෂණශීලීව බුද්ධිමත් තමන් අධ්‍යයනය කරලා පරිසරයේ බෙදෙන ළමයා තහඩුවෙන් ප්ලේන් එකක් හදන්නත් පුළුවන්. එහෙම තමයි ළමයින්ගේ මොළේ දියුණු කරන්න ඕනේ. ඒ නිසා අපි ඉගෙන ගත්තේ පොතේ කටපාඩම් කරලා අන්තිම පුංචි අකුර වලින් තියෙන එක ලිව්වහම ලකුණු හම්බ වෙන
ඒක නැත්තම් 0යි කියලා ඉස්කෝලේ අවුරුදු 10ක් 20ක් වෙනකන් ඉස්කෝලේ තමයි අපිට අවුරුදු 20ක් වෙනකන් අපි ඉස්කෝලේ හිටියා. ඊට පස්සේ යුනිවර්සිටි හිට අවුරුදු 27ක් වෙනකන් ඉස්කෝලේ අවුරුදු 20ක් ඉඳලා එළියට ආපුවම උසස් පෙළ සමත් නැත්තම් දන්න කෝස් එකක් නැහැ වෙන කෝස් එකක් කරන්න ඕනි ජීවත් වෙන ක්‍රමයක් හොයාගන්න. හැබැයි මේකට විකල්පය තාක්ෂණික විෂය එකතු කරන එක නෙමෙයි. තාක්ෂණික විෂය එකතු කරා කියලා මේ විද්‍යාඥයෝ බිහි කරන පරීක්ෂකයෝ බිහි කරන බුද්ධිමත් ළමයි බිහි කරන්න බෑ. ඒකත් එක විෂයක් විතරයි. තාක්ෂණික විෂයත් ඊට පස්සේ ළමයි කටපාඩම් කරන්නේ හුරු කරන්නේ. ඒ නිසා ඒවක ඒ ක්‍රමය මහාචාර්ය දෙපළ කියන වගේ ඒ ක්‍රමය පාඩම් කරලා ඒක ලියුවහම ලකුණු දෙන ක්‍රමේ නැතුව බුද්ධිමත් නිර්මාණශීලීව ලියන උත්තරයකට පිළිගැනීමක් තියෙන ඒකට ලකුණු හම්බෙලා ඒකෙන් ළමයාව ඉදිරියට ගන්න පුළුවන් තවත් බුද්ධිමත් නිර්මාණශීලී උත්තරයක් ලියන්නට පෙළඹෙන පරීක්ෂණයක් කරන්න පෙළඹෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕනි. ඒක කරන්නත් හොඳම වෙලාව මේ කොවිඩ් ආසාදනය. මේ ඒ මාතෘකාව පටන්ගත් එක පිළිබඳව මහාචාර්ය දෙපළට බොහොම ස්තුතියි. මං හිතන මේ කොරෝනා වසංගතයේ විශ්වලාගත් ආශිර්වාදයක් කියන කාරණාව බොහෝ දිනක් මතු කරනවා. අපි දැන් අද දවසේදී මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ පරිශන ගැන කතා කරද්දී දැන් ඔබටම වැටහෙනවා ඇති මෙතුමන්ලා කියන දේවල් ඇහුවම මේ අධ්‍යාපනය කියන දේ තුලින්ම අපිට කොයිතරම් දේවල් වෙනස් කරන්නට පුළුවන්ද කියන කාරණාව. මම මහාචාර්යතුමගෙන් අහන්නට කැමතියි. දැන් ඔබතුමන්ලා ඔබතුමීලා දැන් හැමෝම කියනවා මෙතන මේ වෙනසක් වෙන්නට ඕනි කියන කාරණාව. ඇයි මේ තරම් පරක්කු? දැන් ගෙවුණු වසර කිහිපය තුනම මේ ගැන බොහෝ දිනක් කතා බහට ලක් කරනවා, විවිධ වූ ලිපි වර්ග ලියනවා, මාධ්‍ය තුලින් මේ ගැන කතා කරනවා. නමුත් මේ දේ ක්‍රියා ප්‍රායෝගිකව සිදුවෙන බවක් පෙනෙන්නට නැහැ. ඒක කොතනද මෙතන වැරද්ද තියෙන්නේ? ප්‍රායෝගිකව සිදුවෙන්නේ නැහැ. ගොඩාක් තැන්වල කතා කරනවා. මමත් එවැනි මීටින් වලට ගිහින් තියෙනවා. මේක අපි ලංකා විද්‍යාව දිනු කරන්නේ කොහොමද? දැන් ඇත්තටම විශ්වවිද්‍යාල වලින් පිටත් වෙන උපාධිධාරීන් සයන්ස් ග්‍රැජුවට්ස්ලා සහ මෙඩිකල් ග්‍රැජුවට්ස්ලාට සයන්ස් කියන්නේ ඒ ගැන තව පර්යේෂකයන් විදියට තව ඉස්සරහට යන්න PhD කරනවා. කියන්නේ පශ්චාත් උපාධි. එතකොට දැන් ඇත්තටම අපේ ඩෙංගු පරීක්ෂණ මධ්‍යස්ථානයේ අපේ විශ්වවිද්‍යාලයේ ගොඩක් තැන්වල මෙහෙම PhD ඉතාමත් හොඳ PhD කරපු තවත් පශ්චාත් උපාධි කරපු පිරිසක් ඉන්නවා. දැන් ඔබතුමියගේ මම පුජ බාදකිරීමක් කරා. දැන් ඔබතුමිය යටතේ දැන් මේ PhD එක කරන්න සිසුන් ප්‍රමාණවත් පරිදි ඉන්නවද? කොහොමද තියෙන්නේ? ඇත්තටම ඉන්නවා. දැන් ඒවටත් අපි කතා කරන්න ඕනේ. දැන් PhD එකක් කරන්න දැන් සමහරලාට මංගාව දැනට ඉන්න සමහර අය උපාධිධාරීන් වෛද්‍ය උපාධිධාරීන්. ඒ කියන්නේ වෛද්‍යවරුන්. සමහර අය සයන්ස් ග්‍රැජුවට්ස්ලා. ඒවට දැන් ඇත්තටම ඒගොල්ලන්ට දැන් PhD කරන ගමන් මේ වැඩි හිටියෝ හන්නේ මොකද මේ උපාධිධාරීන්නේ වෛද්‍යවරු අතරම 50% විතර වෛද්‍යවරු. එතකොට දැන් මේගොල්ලන් වැඩිදුරට ඒගොල්ලන්ගේ ඒ කියන්නේ පරීක්ෂණය කරන සඳහා අපි ගාවට ඇවිල්ලා ඉන්නවා. එතකොට ඇත්තටම මේගොල්ලන්ගේ පඩිය ගැන මට ප්‍රසිද්ධව කියන්නත් ඉතාමත් ලැජ්ජයි. ඒක මට ප්‍රසිද්ධිය මේ වගේ වේදිකාවක කියන්න බෑ. මේ ඇත්තටම කීයක් හම්බ වෙනවද කියලා ඒගොල්ලන්ට. හන්නේ ඉතින් එතකොට ඒගොල්ලන් අවුරුදු 3ක් 4ක් ඉතාමත් දැඩි මහන්සි වෙලා ඉතාමත්ම මට කියන්න බැරි පඩියකට මේ වැඩ කරනවා ඉගෙන ගැනීම සඳහා. එතකොට අපි ඒගොල්ලන් ඉගෙන ගත්තාම ඉතාමත් වටිනා සම්පතක් විදියට ඔබට පේන්න පුළුවන්. දැන් මේ සයන්ස් ග්‍රැජුවට් කෙනෙක් තවත් පශ්චාත් උපාධියක් කරලා අර මේ මහාචාර්ය කිව්වා වගේ ඉතාමත් ලෝකයේ තියෙන උසස්ම වෛද්‍ය සංග්‍රහස ඉතාමත් රටට වැදදායි දේවල් කරලා තියෙනවා. මං කිව්වා වගේ එක එහෙම PhD ස්ටුඩන්ට් කෙනෙක් තමයි ඩෙන්ගු වලට ලංකාවේ පැලෑටි වලින් බෙහෙතක් හෙව්වේ. ඒ වගේ ඉතාමත් ලංකාවට අදාළ දේවල් කරලා තියෙනවා. හැබැයි බොහෝ අයට තමාගේ PhD එකත් ඉවරුණාට පස්සේ ලංකාවේ රැකියාවල් නැහැ. ඉතින් ඒක මොනතරම් කේදවාසිය දැන් මෙච්චර එදා ඉතින් ඒගොල්ලන්ට රැකියාවක් නැහැ. ගොඩක් අය තාමත් සමහර තැන්වල ඒ PhD එකේ මට කියන්න බැරි ගන්න පඩියටම වැඩ කරනවා. ඉතින් බොහෝ දෙනෙක් චෝදනා කරනවා මේ බුද්ධිමතුන් රට හැර යනවා. ඔහිට ඉතින් රට නොහැර කොහොමද? හන්නේ එකක් මොකද ඒගොල්ලන්ට දරු පවුල් ඉන්නවා. අර පඩියට ඇත්තටම මේ කොහෙවත් වැඩ කරන්න බෑ. ඉතින් එතකොට රට හැර යන්න ඕනේ. අනිත් එක තමයි දැන් ඒගොල්ලන් මොකක් හරි තැනක රස්සාවක් හොයාගත්තත් ඒගොල්ලන්ගේ ඒ පරිශ්‍රණය දැන් ඇත්තටම ලොකු දැනුමක් තියෙනවනේ. මහන්සි වෙලා එච්චර උසස් විදියකට පරිශ්‍රණ කරලා එච්චර දැනුමක් තිබුණාට ඒක පාවිච්චි කරන්න මේ වෛද්‍යතුමා කිව්වා වගේ පහසුකමක් නැහැ. පරීක්ෂණ අරමුදල් නැහැ, උපකරණ නැහැ සහ ස්ථානයක් නැහැ. එතකොට ඒගොල්ලන් ඒ ලබාගත් දැනුම මේ ලංකාව
පාවිච්චි කරන්නේ. ඒතර ඉතාමත්ම අපතේ ඇරීම. ඒතර දැන් කවුරු හරි පුද්ගලයෙක් එහෙම ගොඩක් පරේක්ෂණ කළ ඒ මට්ටමේ ඉන්නකොට ඒතර ටිකක් කල් ගියාට පස්සේ සැහැණ කලකිරීමටපත් වෙනවා. ඒතර වෙන රටක මොකක් හරි රැකියාවක් තියෙනවනම් යනවා. ඒ වගේම තව කියන්න පුළුවන් ලංකාවේ උපාධි කිරීම සඳහා පිටරට ගිහපු සැහැණ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම පශ්චාත් උපාධි කරපු අය ඉන්නවා. ඒගොල්ලන් බන්නවා ලංකාවට එන්න. ගොඩාක් අය මන් දන්නවා කැමති ලංකාවට නැවත එන්න. පශ්චාත් උපාධි කරපු අය. එන්නේ මොන රස්සාවටද? දැන් මං කියන්නේ දැන් කරපු අයට රස්සාවල් නැහැ කියලා. එතකොට දැන් එහෙම රස්සාවල් නැහැ. මොදිනේ චෝදනා කරනවා මේ සාමාන්‍ය උපාධියක් ගත්තමත් රැකියාවක් නැහැ කියලා. නෑ. මේ පශ්චාත් උපාධියක් ගත්තමත් රැකියාවක් නැහැ. अध्यापन क्रम टिकट दीवन वेगने एक विद्या अध्यापन खलीं पास दीवन करना पहासुकम एक सीएल रजिया टिकट दीवन कर विश्वविद्यालय अध्यापन अलत विश्वविद्यालय पीट हुआ खलीं पहासुकम दिन सिद्ध होना है भाई आप कियाने मीट वडा तब गुड़ा मे संबंधी अवधानी करेंगे दंड प्रश्न कोई तंग तीन की पाशाल पद्धति को प्रश्न तीन की दंड विश्वविद्यालय पद्धति को प्रश्न तीन की दंड आप कियाने करप दीवा हों दीवा तीन करप हों दीवा अभी पीली गुडाक दीवा किरण करपूट सापेक्ष गुडाक दीवा किरण तीन ये दीवा हर टेकर लागण आयोजने इताइल यार मम खाली लंका अद्यापने पर्यशन व्यदम कर हरी सुड़ प्रमाण इवन लोकियार ये व्ययकरण डुलाट कन्न आयोजने गत्म लंका लोक विशयात्री तन मे दुनिया इहल मतन इत मेकेण मे तम आयोजन कलयुस्थाने किल आयोजन विलातीड़ता आयोजन मुन मम तव सारे उदाहरण दिन्न मे मे महाचार्य तुम की कर्ट अदाल अभी कें लंका उध्यापेट पवती अवस्था सीमित किल अभी बहुधन श्रीलंका राज्य विश्वविद्यालय विद्या गणित ये पीठ वर्ट समहार पीठ तीन शिष्य संख्या पूर्वगण बर हेतु मुखद ये उपाधि संपूर्ण कराट समारलाट रखियावस्था अवमाय अभी तम इहट मघील आचार्य उपाधि करा किल एकमितगे हमीण रखियावस्था एट तमंगी दक्षता वेट लबेने तन तामत्ते निस्तन पीटलने उन्न उयतंगट तमय अवधाने अभी अनिवार्यम ओम कल युत्ते मुखद रटे मीराटे दक्ष मीराटे इधा दक्ष निधा अध्यापने उप्रेम प्रयोजन दक्ष ये दक्ष इंट तेन लागत ये आयोजन अनिवार्यम मीराटे प्रयोजन पुलवा मंगिता दक्ष अटे मे हेम आड़पाड़े दक्ष ඔවුන්ට සුදුසු තැන ලබා ගන්නට ඔවුන්ට සුදුසු වටිනාකමක් ලබා දෙන්න ඕනි කියන කාරණාව තමයි මෙතුමන්ලා ඉස්මතු කරන්න මම කැමති වෛද්‍ය ජයරුමන් බණ්ඩාර මහතාගෙනුත් මේ ගැන තවත් වැඩිදුරටත් විමසන්නට ඉතින් මේ දේවල් දැන් මේ ගැටලු අපි හඳුනාගෙන තියෙනවා දැන් මහාචාර්යතුමා කියපු විදිහට මේ ගැටලු තියෙන්නේ කොහෙද කියලා හඳුනාගෙන තියෙනවා දැන් ඔබතුමන්ලට හැකියාවක් තියෙනවා නේද දැන් මේ වගකීම් යුතු අංශ මේ පිළිබඳව දැනුවත් කරන්න कारण එතකොට අපි පහුගිය දවස්වල දැක්ක නව නිර්මාණ ඊට පස්සේ ඒ සඳහා උනන්දු වෙච්ච දරුවෝ ඒ සඳහා ඔවුන් වෙනුවෙන් කැප වෙච්ච දෙමව්පියෝ ඊට පස්සේ ඔවුන් කරපු නිර්මාණ මේ සියල්ලම දැක්කා. දැන් මේ සේරම වෙලා මේ දේවල් වල අපි දකිනවා ඒවා අපි වෙළඳ පොළට එහෙම නැත්නම් සමාජයට යොදවනකොට ගොඩක් නිර්මාණවල යම් යම් දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතා अतिवेन प्रधान हेतु निशि पर्यशन क्रम वेद ओसे ओणिशातमय अरे निशि पर्यशन क्रम वेद ओसे अभी निर्माण इदिपत्ट आवश्यकता ये सन्धा विद्यात्मक पदनमेनट ओणि ये विद्यात्मक पदनम मततमय एक जातिक मट्टमें अंतर्जातिक मट्टमें ये करण निर्माण वर्ट
පිළිගැනීමක් ඇති වෙන්නේ. ඒ සඳහා ඕනි නිර්ණායක සම්පූර්ණ කරන්න ඕනි. දැන් ඒව කරන්න ළමයි නිර්මාණශීලීව හිතන්නට ඕනි. ළමයි නිර්මාණශීලීව හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඔවුන්ට ඔවුන් නිර්මාණශීලීව බුද්ධිමත්ව හිතලා ගන්න තීරණවලට අපි පිළිගැනීමක් දෙන්නේ නැත්තම්. ඒ නිසා අනිවාර්යයෙන්ම ස්වයං අධ්‍යයනයකින් නිර්මාණශීලීව තාර්කිකව බුද්ධිය ප්‍රයෝජනකරන් හිතලා දෙන උත්තරයකට පිළිගැනීමක් ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕනි කියලා කියන්නේ ඒ හින්දා. දැන් මේ මහාචාර්යතුමිය කිව්වා වගේ දැන් මගේ ඥාති මගේ මේ මල්ලි මගේ මල්ලි කෙනෙක්ගේ පොඩි පැටියෙක් ඉන්නවා. එයා එක දවසක් මේ ස්විමින් පූල් එක ළඟ ඉඳන් මගෙන් අහනවා මේ අර ගල් කැට දෙකක් ලොකු එක්කුයි පොඩි එක්කුයි දෙකක් වතුරට දාලා ඉතින් මගෙන් ඇහුවා මං හිතන්නේ ප්‍රශ්න 100කට වැඩි ඇහුවා ඇයි මේ ගල් කැට දෙකම දාපුවම දෙකම එකම විදියට යට යන්නේ කියලා ඊළඟට තවත් ඒ වගේම එයා තහඩුවක් යකඩ කෑල්ලකුත් දාලා ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවා තාම අවුරුදු 4ක් විතර දරුවේ ඉතින් එහෙම හිතන්න ඒගොල්ලන්ව පුරුදු කරලා තියෙනවා එහෙම හිතන්න බය නැතුව පුරුදු වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට තැනක් තියෙන හින්දා ඒ දරුවෝ එහෙම හිතලා ලියන ඕනි එකට පිළිගැනීමක් තියෙන හින්දා දැන් අපේ රටේදී තියෙන ක්‍රමේ එහෙම නෙවෙයි මෙන්න මේක අහගන්න මේක බලාගන්න මේක ලියාගන්න මේක ඇඳගන්න ඔක උත්තරේ කියන්නේ ඒතොර ලකුණු දෙනවා ඒකේ ඒකින්ද අපේ ළමයිව නිර්මාණශීලීව බුද්ධිමත්ව තාර්කිකව හිතලා ලියන්නට පුරුදු කරන්න ඕනේ එහෙම හිතන්න පුරුදු කරන්න ඕනේ එහෙම හිතලා කරන දෙයට අපිට පිළිගැනීමක් සහ ඒ සඳහා යම්කිසි අවස්ථාවක් දෙන්න ඕනේ ඒක කරන්න. ඉතින් මේවා කරන්නට අපි මෙහෙම සාකච්ඡා වලින්ම තමයි අපිට අවස්ථාව ගොඩනගන්න වෙන්නේ මේවා මේ විදිහට වෙනස් වෙන්න ඕනේ කියලා. මේක ඇත්තටම තවත් සංවාද වලට යොමු වෙන්න ඕනි කාරණාව. ඒ වගේමයි පාසල් දරුවෝ පරීක්ෂණ වලට යොමු කර ගැනීම. දැන් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අපි විවෘතව බොහෝ අවස්ථාවලදී කියලා තියෙනවා. පරීක්ෂණ වල ලියලෙන් කැමති දරුවෝ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට ලිපි යොමු කරන්න කියලා. ඒ මම හිතන්නේ මේක දවස් දෙක තුනකම මම කියලා තියෙන මේ වගේ මාධ්‍ය අවස්ථාවලදී අවශ්‍ය අවස්ථාවල හම්බුනහම පරීක්ෂණ කරන්න කැමති දරුවෝ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට ලියන්න අපි ඒගොල්ලන්ට ප්ලැට්ෆෝම් එකක් හදන්නම්. එහෙම නැත්නම් ඒ සඳහා අවස්ථාවක් හදන්නම් පරීක්ෂණ කොහොමද කරන්නේ කියලා විවිධ අංශවල. ඒ සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දෙපාර්තමේන්තු 28ක් තියෙනවා. සත්ත්ව මේ වේදේ පිළිබඳවක් තියෙන ඇනිමල් සෙක්ෂන් එකක් තියෙනවා ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් අපි ගාව තියෙනවා තව රසායනගාර ගොඩක් තියෙනවා මොලිකියුලර් බයොලොජි දැන් මොලිකියුලර් බයොලොජි කියන ඒවා මහාචාර්යතුමියත් අපි මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා කතා කරා මේවා 1993 පටන් ගත්ත දෙයක් දැන් ලංකාවේ මහාචාර්ය තිස්ස විතරණ මැතිතුමා මේ දේවල් ගැන සාකච්ඡා කරන්න පටන් ගෙන තියෙන 1993 ඉඳලා. එතකොට මේ එතකොට මොලකියුලර් බයොලොජි සෙක්ෂන් එකක් අපිට තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් දරුවන්ට උදව් කරන්න. ඒ සඳහා විශ්වවිද්‍යාලවලත් මම හිතන්නේ ක්‍රමවේද හදලා තියෙනවා. දරුවන් පාසල් දරුවන්ට එකතු වෙන්න. පාසල් දරුවන්වත් මේ සඳහා දැම්ම පෙළඹෙන්න පුළුවන්. හැබැයි මෙහෙම කරන්නේ නැතුව මේ රට කෙලින් නැගිටින්නේ කොහොමද? ඒ හින්දා මේ රට කෙලින් හිටගන්නට නම් පරේෂණ කියන දේවල් වලට මූලිකත්වයක් හම්බ වෙනවා. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ තියෙන තාම අවුරුදු 30ක් පරණ බිල්ඩින් එක. මේ අවුරුදු 30ක් පරණ බිල්ඩින් එකේ දෙපාර්තමේන්තු 9කට හදපු එක. මහාචාර්ය තිස්ස විතරණ මැතිතුමා ළඟ. දැන් දැන් මේ අවුරුදු 50ක් තිස්සේ දෙපාර්තමේන්තු 28ක් වෙලා. අපි හැබැයි තාමත් අර කැතුලේ බොහොම අමාරුවෙන් වැඩ කරගෙන යන්නේ. එතකොට මේ වගේ පහසුකම් මේවට ඕනි අලුත් උපකරණ මේවා වැඩි වෙන්න ඕනි. එහෙම නැතුව ඉදිරියේදී එන භයානක අර්බුදයක් අවස්ථාවක අපිට ඒකට මූණ දෙන්න අවශ්‍ය පහසුකම් කොහෙන්ද හොයාගන්නේ? අපි දැන් සූදානම් වෙලා ඉන්න ඕනි. ඒ නිසා මේ ශේෂ්ත්‍ර අපිට වැව් හදන එක හොඳයි වෙනත් දේවල් හදන එක හොඳයි වෙනත් දේවල් වලට වෙනත් පහසුකම් මේ රටේ වැඩි වෙන්න ඕනි. ඒ වගේම මේ රට නැගිටින්නම් පරේෂණ පැත්ත ගැන ලොකු අවධානයක් යොමු කරලා ඒ පැත්තෙන් ලොකු පිබිදීමක් වෙන්නට අවශ්‍යයි. එහෙම නැතුව අපිට අර ස්වාධීනව නැගිටින්න මේ ඉතාමත් ශක්තිමත් රටක් විදිහට නැගිටින්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒ නිසා අපි මේක දැනෙච්ච වෙලාවේ මම හිතන්නේ මේ වෙලාවේ මහාචාර්යතුමිය අපිට මේක හොඳට දැනලා තියෙනවා. මෙහෙම කරන්න මේ දේ වෙන්න ඕනි මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒ හින්දා මේ දැනෙච්ච වෙලාවේ මේකට
මූලිකත්වයක් දෙන එක ඉතාමත් වටිනවා. මම හිතන්නේ ඔබතුමා බොහොම පැහැදිලිව මතු කළා මේ පාසල් දරුවන්ට මොන තරම්නම් අවස්ථාවක් තියෙනවද මේ පරිේෂණ සඳහා කුඩා කාලයේ ඉඳලම යොමු වෙන්නට. ඉතින් පාසල් දරුවන්ට අමතරව සාමාන්‍ය ජනතාව අතරත් කෙනෙක් ඉන්නට පුළුවන් මේ වගේ පරිේෂණ සඳහා යොමු වෙන මම කැමති මහාචාර්යතුමීගෙන් දැනගන්න ඔවුන්ට කොහොමද මේ අවස්ථාවන් විවර වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම අපි මහජනතාව විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගත්තත් ඇත්තටම අර සම්පත් අඩුකමක් තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් අර ඉස්කෝලේ ළමයි ගැන පාසල් දරුවන් ගැන පොඩ්ඩක් යමක් කියන්න කැමතියි. දැන් අර ජාතික විද්‍යා පදනම තියෙනවා ලංකාවේ නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් එකේ. ඒක ඇත්තටම මේ පාසල් දරුවන්ගේ මෙහෙම පරිේෂණ වැඩි කිරීම සඳහා වෙනම ක්‍රියාපට පාටියකුත් තියෙනවා. දැන් මට අවස්ථාව ලැබුණා ගිය අවුරුද්දේ හලාවත ආනන්ද විද්‍යාලයෙන් එහෙම සිසුන් තුන්දෙනෙක් එක්ක රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඉතින් ඒගොල්ලන් ඇත්තටම නමය ට්‍රේනි හිටපු දරුවන් තුන්දෙනෙක් ඉතාමත්ම උනන්දුවේ. මට හරීම සන්තෝෂයි ළමයි තුන්දෙනා ගැන. අපේ ගෙදරත් ආව ඇත්තටම ඒ ළමයි තුන්දෙනා ඉතාමත් ආසාවේ මගුල් කරඳවල තියෙන ඒ මොකද ඒ පුද්ගල එක දරුවෙක්ගේ තාත්ත කෙනෙක් ආයුර්වේද වෛද්‍යතුමේ. ඉතින් අපි ගොඩක් පරීක්ෂණ කරා. හැබැයි ඊට පස්සේ දැන් මේ අවුරුද්දේ මම දන්නවා මේ දරුවන් ඕල විභාගයට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඊට පස්සේ දරුවන්ට ඉතින් ඉදිරියට යන්න වෙලාවක් නැති වෙයි. ඉතින් අර අපේ තරඟකාරී භාවිතා ඉතාම දක්ෂ දරුවන් තුන්දෙනේ. ඉතින් අර දැන් තරඟකාරී තත්ත්වයේ හින්දා අර හැමදාම හවසට ටියුෂන් යන්න ඕනේ. ඒ ලෙවල් නම් කොහොමත්ම ටියුෂන් කරන්න නැතුව මේ විභාගයට ලියන්න බෑ. විභාගෙ ලියන්න බෑ. මොකද ඉස්කෝලෙන් විතරක් අර කටපාඩම් කරන ක්‍රමය දැන් අර මේ වෛද්‍යතුමා වගේ කිව්වා වගේ දැන් මේ වචනෙට මේ ප්‍රශ්නෙට මේ වාක්‍ය ඒ කියන්නේ ඒ වචනෙමයි ලියන්න ඕනේ. ඒකට තේරුමක් තියෙන වෙන වචනයක් ලියලා හරියන්නේ නැහැ. දැන් සිංහල හරි ඉංග්‍රීසි ක්‍රමේ මොන කිව්වත් එකයි. ඒ කියන්නේ begin and commences කියන්නේ ඉංග්‍රීසියෙන් එකම තේරුව තියෙන වචනයක්. ඒ වට දැන් පොතේ තියෙන begins නම් ඒකට commences comments කියන වචනේ පාවිච්චි කරොත් එහෙම මාකී ස්කීමේක වැරදි දානවා. ඉතින් අර ඒ වගේ ඉතින් ඉතාමත් මේක දුක්ඛිත තත්ත්වයක්. ඒතකොට අර වගේ දක්ෂ දරුවන් හිටියට දැන් එහෙම කුතුහලය තියෙන අර විචාරක බුද්ධිය තියෙන දරුවන් හිටියට අපේ මේ තියෙන ක්‍රමේ මේ එකක් තරඟකාරී ටියුෂන් ක්‍රමේ කියන්නේ ඉස්කෝලේ යනට වඩා ටියුෂන් තමයි ළමයි ගොඩක් යවෙන්නේ. ඊට පස්සේ අර සමහර හැම පැත්තෙම පාසල් දියුණු කළ නැති හින්දා දැන් අපි කොළඹ ගත්තොත් එහෙනම් මම දන්නවා පිටපළාත්වල ළමයි මුළු සෙනසුරාදිරිදම කොළඹට එනවා ටියුෂන් පන්ති වලට. එතකොට වැඩි හරියක් එතකොට ජීවිතේ ගෙවෙන්නේ ගමනාගමනය කර කර හරි ටියුෂන් පන්තියක. ඉතින් මේ ක්‍රමයේ හින්දා තමයි අර ඇත්තටම හොඳට විචාරක බුද්ධි තියෙන ළමයින්ට උනත් මේ කරන්න අවස්ථාවක් නොලැබෙන්නේ. මං හිතන මේ හැල්මේ දුවන තර්ගකාරී අධ්‍යාපන රටාව තුළ මේ පුංචි දරුවන්ගේ මේ චින්තන ශක්තිය මොනතරම් නම් මොට වෙලාද කියන කාරණාව තමයි මේ මෙතුමන් අපිට අවබෝධ කරන්න උත්සාහ කරන්නේ. ඉතින් එය එසේ සිදු නොවිය යුතුයි. ඉතින් ඒ සඳහා බලධාරීන්ගේ නිසි අවධානයත් යොමු වීම මේ කාලයේ අත්‍යවශ්‍ය කරුණක් කියන කාරණාව තමයි මෙතුමන්ලා පැහැදිලි කරන්නේ. ඉතින් තමත් කතා කරන්නට තප්පර ගන්න දෙන්න පුළුවන් නම් මහාචාර්යතුමී කෝ කාරණයට එකතු කරන්න අපි කියනවානේ අර විෂම චක්‍ර කියලා જાතියක්. විෂම චක්‍රය කියන්නේ ඒ එකක් ඉවරට ආයෙත් ඒ විෂම චක්‍රයට ගොදුරු වෙනවා කියන එක. දැන් මගේ අවුරුදු 20ක් යනකම් මම පාසල් අධ්‍යාපනයේ ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අවුරුදු 27 දී එළියට ආවේ. විවාහයට ඉන්ටර්න් කරලා විවාහ වෙනකොට අවුරුදු 28යි. පළවෙනි මට දරුවා මගේ මම තාත්තා කෙනෙක් ඉන්නේ අවුරුදු 29 දී 30 දී විතර. දැන් මගේ අවුරුදු 30 දී හම්බෙච්ච දරුවට දැන් අවුරුදු 20යි. එතකොට දැන් දරුවා තාම පාසල් අධ්‍යාපනය ඉවර කරලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ දරුවත් තව වරුදු 5ක් 6ක් විතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබයි. ඊට පස්සේ රසායනවලට ගිහිල්ලා ඒ දරුවටත් මගේ පුතාටත් පළවෙනි ළමයා හම්බෙන්නේ අවුරුදු 30 දී විතර. එතකොට මට 60යි. දැන් මගේ තාත්තට දැන් මේ වෙනකොට 70යි වයස. එතකොට මේ විදිහට අපි හැමෝම පළවෙනි අපේ තරුණ දරුවෝ අවුරුදු 18 විතර ඉඳන් අවුරුදු 30 විතර වෙනකම්ම භද්‍ර යෞවනයේ හොඳට ජව සම්පන්නව පරිශ්‍රණ කරලා මේ මේ නිබන්ධන හදලා ආචාර්යරු මහාචාර්යරු වෙනුවෙන් වයසේ ඉගෙන ගන්නවා. අපි කවදාවත් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ නැහැ අවුරුදු 30ක් වෙනකම්. මේක තව මේ විදිහටම ගියොත් මේක වෙනස් කරේ නැත්තම් මේ රට නැගිටින්න ඕන නම් මේක වෙනස් කරන්න ඕන. වෙනස් කරේ නැත්තම් මේ විෂම චක්‍රය තව අවුරුදු දශක ගාණක් යනකම් යයි. පළවෙනි ළමයා 30 වෙනකම් හම්බෙයි ඉගෙන ගන්න ගියොත් එහෙම නැති වුණොත් විතරයි කලින් ජීවිතේ පටන් ගන්න. ඒ නිසා මේ ක්‍රමයේ වෙනස් වෙන්න ඕනේ.
අපේ දරුවෝ අවුරුදු 22ක් 23ක් වෙනකොට ඩිග්‍රියක් තියෙන දරුවෝ බවට පත් කරන්න ඕනේ. එහෙම නැතුව මේ රටට මං හිතන්නේ නැගිටින්න බෑ මහාචාර්යවරු දෙපළ මේ එකඟ වෙයි මේකත් එක්ක. එහෙම කරොත් තමයි අවුරුදු 25ක් 26ක් යනකොට ආචාර්ය උපාධි කරන දරුවෝ ඉන්නේ. අවුරුදු 35කට ඉස්සෙල්ලා මහාචාර්යවරු හැදෙන්නේ. එහෙම නැතුව මේක මං හිතන්නේ ලේසි නෑ කියලා මේක වැටහෙන්න මෙච්චර කල් ගිය එක හරි. නමුත් දැන් මං හිතන්නේ රටම මේ ගැන කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ පරේෂණ පැත්තක් දියුණු කරලා මේ රට ස්වාධීනව නැගිටින රටක් බවට පත් කරන්න බුද්ධිමය පැත්තෙනුත් ලොකු මෙහෙවරක් කරන්න පටන් ගන්න ඕනි. ඒක මේ රටේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ විතරක් නෙවෙයි අනිත් වගකීම්ත්න්ගේත් වගකීමක්. හොඳයි හොඳ තැනකට එතුමාව අපි සාකච්ඡා මාර්ගේ නාව තවත් කතා කරන්න දෙවල් තියෙනවා. නමුත් බොහොම කෙටි වෙලාවක් තියෙන්නේ. ඊට කලින් අපි සූදානම් වෙන්නේ අනිත් කෙටි විරාමයක් ලබා ගන්න. නැගිටිමු අපි නැගිටිමු නැගිටිමු අපි නැගිටිමු. විරාමින අනතුරුව නැවතත් එකතු වී සිටින්නේ අපි නැගිටිමු විශේෂ වැඩසටහන සමගින්. අපි අද දවසේදී කතා කරන මාතෘකාව තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තුල ඉදිරි පරිශන සැලසුම් සහ අභියෝග. අපි පාසලෙන් පටන් අරගෙන අපි බොහෝ දුරක් ආවා. පාසල් දරුවන්ට මොන වගේ අවස්ථාවන්ද තියෙන්නේ, මේ පරිශන සඳහා යොමු වෙන්නට සිදු වෙන්නට ඕනේ දේවල් මොනවද, මේ අභියෝග මොනවද, මේවට විසඳුම් ලබා ගන්න ඕනේ කොහොමද කියන කාරණා බොහොමයක්ම අපි අද දවසේදී මෙතනදී කතාබහට ලක් කළා. තවත් කාරණාවක් තියෙනවා මෙතනදී අපි අවධානය යොමු කරන්නට ඕනේ. අපි දැන් අපේ රට තුළ විවිධ වූ පරිශන වෙනවා. පරිශන සිදු වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්නට බෑ. එතෙන්දී යම් යම් ගැටලු තියෙනවා තමයි. නමුත් අපි කොහොම හරි ඉක්මනට අපි ජාත්‍යන්තරයත් එක්කට යන්නට ඕනි. ජාත්‍යන්තරය හා උරනුර ගැටි පුළුවන් තරමකට අපි මේ පරිශන ක්ෂේත්‍රයේ දියුණු කර ගැනීමට අපි හැකි උපරිමය කරන්නට ඕනි. අපි සූදානම් මේ පිළිබඳව දැනගන්නට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාගෙන් මොන වගේ අභියෝගද තියෙන, අපි කොහොමද ජාත්‍යන්තරයත් එක්ක මේ ගැටීම සිදු කරන්නේ? ඔව්, මම හිතන්නේ ඉතාමත්ම වැදගත් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් මේක. දැන් අපි කලින් සාකච්ඡා කරා විද්‍යාඥයෙක්ගේම නැත්නම් පරීක්ෂකයෙක්ගේ තියෙන සමත්කම. ඔව්, සමාජයට ලබා දෙන දේ ඒ ප්‍රතිඵලය පෙන්වන්නේ පරීක්ෂණ පත්‍රිකාව මගින්. ඒ වගේම ඒ පරීක්ෂණ පත්‍රිකාවට ලැබුණ උපුටා ගැනීම මගින්. අපි කලින් කිව්වා මේ පරීක්ෂණ පත්‍රිකාව පළ කරගන්න එක. එක පරීක්ෂණ පත්‍රිකාවක්වත් හොඳ ජර්නලයක පළ කර ගැනීම ඉතා විශාල අභියෝගයක්. ඒ වගේ මේකට උපුටා ගැනීම ලැබෙනවා කියන්නේ ලොකු අභියෝගයක්, ලේසි නෑ. මීට අවුරුදු 10කට වගේ ඉස්සර ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවා හිටියා එක පරිශන පත්‍රිකාවක්වත් නැති ආචාර්ය මහාචාර්යවරු. එහෙම නැත්නම් එක පරිශන පත්‍රිකාවක් උපුටා ගැනීමක්වත් නැති ආචාර්යවරුන් හිටියා. හැබැයි වාසනාවට දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. දැන් අපේ ඉන්නවා මහාචාර්යවරුන් පරිශන පත්‍රිකා 100කට 200කට වඩා තියෙන. ඒ වගේ උපුටා ගැනීම ගත්තොත් 1000කට 2000කට වඩා තියෙන මහාචාර්යවරුන් අපේ ඉන්නවා. ඉතින් මේක හොඳ තත්ත්වයක්. හැබැයි ජාත්‍යන්තරයත් එක්ක සලකා බලනකොට අපි කොතනද ඉන්නේ? අපි ගත්තොත් මේ අපි ඉන්න විෂයන් වල මහාචාර්යවරුන් අපි ගත්තොත් එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ, එහෙම නැත්නම් එක්සත් ජනපදයේ ඒ මට්ටමේ මහාචාර්යවරුන්ගේ පරිශන පත්‍රිකා සංඛ්‍යාව සමහරට 300 400 600 වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන උපුටා ගැනීම සංඛ්‍යාව අපිට තියෙන 1000යි 2000යි නම් ඔවුන්ට තියෙන සංඛ්‍යාව 20000 30000 වෙන්න පුළුවන්. මේක අපේ විද්‍යාඥයන්ගේ පරිශ්‍රයකගේ අඩුවක් නිසාද කියන එක මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඇත්තට මේක නෙමෙයි හේතුව. අපේ විද්‍යාඥයන්ම අපේ පරිශ්‍රයකයන්ම ඒ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා වැඩ කරනකොට ඔවුන් ඒ තත්ත්වයට එනවා. ඒ කියන්නේ අර පරිශ්‍රණ පත්‍රිකා නිතර නිතර පළ කරන්න පුළුවන් වෙනවා. මොකද ඒකට පහසුකම් තියෙනවා. අපි දැකලා තියෙනවා අන්තර්ජාතික සම්බන්ධතර වලට ගියාම මං හිතන්නේ මහාචාර්ය නිල්කත් දැකලා ඇති අපේ ශ්‍රී ලංකාවේ පරිශ්‍රයකයන්ගේ ඉදිරිපත් කිරීම ඉතා හොඳ මට්ටමක පවතිනවා. අපි මැලේසියාව එහෙම නැත්නම් තායිලන්තය වගේ රටවල් එක්ක බලනකොට සමහරට චීනය වගේ රටවල් එක්ක බලනකොට ඒ ඉදිරිපත් කිරීම වලට වඩා අපේ පරිශ්‍රයකයන්ගේ ඉදිරිපත් කිරීම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒකට එක හේතුවක් තමයි අර ඒ විද්‍යාත්මක ක්‍රමයේ පිළිබඳ තියෙන දැනුම පුහුණුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලින් ලැබෙන පුහුණුව. දෙවනුව ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් පවතින නිපුණත්වය. දැන් බොහෝ විට චීනයෙන් එන පරීක්ෂකගේ ඉදිරිපත් කිරීම ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් ඉදිරිපත් කරන්නේ. හැබැයි සම්මන්ත්‍රණ ඉවරලා ඊළඟට ආවට පස්සේ මාසකින් ලෝකෙ ඉහළම ජර්නල් එකේ පත්‍රිකා පළ වෙලා තියෙනවා.
අපේ පරිචයක පත්‍රිකාව පළවෙලා නැහැ කොහෙවත්. ඉතින් මෙහිදී ඒ සම්පත් ඒ ලබා දෙන පහසුකම් ගැන අපි මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. අපි දන්නවා ශ්‍රී ලංකාවේ පරිචයකෙක් සම්මන්ත්‍රණය කියන්නේ සමාජ අතින් වියදම් කරගෙන. හැබැයි ඉන්දුනීසියාව ඒ වගේම තායිලන්තය වගේ රටවල යම් සම්මන්ත්‍රණයට තමන්ගේ පරිශ්‍රණයේ තේරුනොත් එම ඉදිරිපත් කිරීමට ඔවුන්ට වෙනම ගෙවීමක් කරනවා. වෙනම සහායක් ලබා දෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ පරිශ්‍රකයන්ට ඒ ලබා දෙන සහාය මීට වඩා තව වැඩි විය යුතුයි. දැන්ට සහායක් ලැබෙනවා තමයි. ජාතික විද්‍යා ආයතනයෙන් මේ වගේ සහාය ලැබෙනවා. ඒකට මම හිතන්නේ අපි ඉහළට යන්න නම් තරඟ කරන්න නම් මීට වඩා සහායක් ලැබෙන්න ඕනේ. තරම් කරනවා කියලා මම අදහස් කරේ අපි උදාහරණයක් වශයෙන් අපේ පරිශ්‍රණ වලට අපිට මුදල් සහාය අවශ්‍යනේ. ඒකට ශ්‍රී ලංකාවෙන් විතරක් මුදල් ලබා ගන්න බෑ. අපි ජාත්‍යන්තර පවතින පරිශ්‍රණ ප්‍රතිපාදනයකට රිසර්ච් ග්‍රාන්ට් එකට අපි අයදුම්පත් යොමු කරොත් අපිට තරඟ කරන්න වෙන්නේ අර සයිටේෂන් නැත්තම් පබ්ලිකේෂන් සිය ගණන් දාස් ගණන් තියෙන මහාචාර්යවරුන් එක්ක ආචාර්යවරුන් එක්ක. ඒ තරඟෙදී අපි ඉන්නේ ටිකක් පිටිපස්සේ. ඉතින් මෙතන දැන් ඒක විෂම චක්‍රය බවට පත් වෙනවා. මොකද ආධාර නැත්තම් පරිශන කරන්න බෑ. පරිශන කරන්න බැරි නම් පත්‍රිකා දාන්න බෑ. ඉතින් ඒක විෂම චක්‍රයක්. මේ විෂම චක්‍රය කඩන්න නම් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි දන්නවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා. ඒ ප්‍රශ්නේ තියෙන තැනට මම හිතන්නේ විසඳුම දෙන්න ඕනේ. අපි සම්බන්ධයෙන් උත් සංයෝජන විචනයක් තියෙනවා. පරිශන කරනවා තමයි. පත්‍රිකා ඉදිරිපත් කිරීම කරනවා තමයි. හැබැයි ඉදිරිපත් කරන පත්‍රිකා සම්පූර්ණ පරිශන පත්‍රිකාවට පත් කිරීමේ අඩුවක් තියෙනවා. අර ඉදිරි අර කලින් කියපු කරණත් ඒකට හේතු වෙනවා. ඒ කියන්නේ අපිට හොඳ ජර්නල් වලට තියෙන ඒ ළඟා වෙන්න තියෙන හැකියාව අඩුයි, ප්‍රතිපාදන අඩුයි. හැබැයි අපෙත් මං හිතන්නේ දියුණු වෙන්න ඕන දෙයක් තියෙනවා. අපි ලියන්න ටිකක් කම්මැලි. පරිශන කරනවා තමයි. ලියන්න ටිකක් කම්මැලි. මං හිතන්නේ ඒ හැකියාව අපි දිනු කරගත යුතුයි. පරිශේෂකයන් වශයෙන් මේ හැකියාව අපි අනිවාර්යයෙන්ම දිනු කරගත යුතුයි. මොකද පරිශේෂණ කරලා මේ පරිශන පත්‍රිකා ඉදිරිපත් කරොත් පමණයි ඒවා අපිට පබ්ලිෂ් කරගන්න පුළුවන් වුණොත් පමණයි විද්‍යාඥයන් වශයෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මම හිතන්නේ මේ අංශය ගැනත් අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරගත යුතු වෙනවා. හොඳයි, මං හිතන්නේ වැදගත් කරුණු බොහොමයක්ම මහාචාර්යතුමා ඔබට කිව්වා. වගකිව යුතු බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනි කියන කාරණාව තමයි එතුමා වැඩිදුරටත් පැහැදිලි කළේ. තවත් කාරණාවක් මතු කරන්න සූදානම් මහාචාර්යතුමියගෙන් මම මේ ප්‍රශ්නය අහන්නට සූදානම් වෙන්නේ. දැන් මේ කොරෝනා වසංගතය මුළු ලෝකයටම මොනතරම් නම් බලපෑමක් එල්ල කරාද කියන එක අපි හොඳින්ම දන්නවා. ඉදිරියේදී මීට වඩා දෙගුණයකින් තුන් ගුණයකින් ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවන අභියෝග අපිට ඇති වෙන්නට පුළුවන්. ඉතින් අපි වගකිවී යුතු බලධාරීන් දැනුවත් කළ යුතුයි නේද? මේ වන විට දැන් කොරෝනා වසංගතය නිසාවෙන් අපේ රටේ පරිශ්‍රණ සිදු කරන්නට ඕනේ ආකාරය පිළිබඳව දැන සිටියත් අපිට කළ හැකි සීමාවක් තිබුණා. ඉදිරියේදී මීට වඩා අභියෝග ආවොත් අපි මොන වගේ තැනකද ඉන්නේ සහ අපි කොහොමද ඒ සඳහා සූදානම් වෙන්නට ඕනේ? ඒකට මම කැමති ඒ ප්‍රශ්නය අහපු එක ගැන දැන් ඇත්තටම මම අර කිව්වා වගේ මේක ග්ලෝබල් විලේජ් එකක්. දැන් මේ අවස්ථාවේ දැන් මේ කොරෝනා තත්ත්වය මුළු ලෝකෙටම ඉතාමත්ම දරුණු විදිහට බලපාලා තියෙනවා. මෙතනදී අපි දකින්න ඉතාමත්ම විශේෂ දෙයක් තමයි ලෝකේ සියලුම විශ්වවිද්‍යාල සියලුම පරිශන ආයතන එකමුතුව වැඩ කිරීම. එතකොට මොකද දැන් අපි ලංකාව ස්වයං පෝෂණය වෙන්න ඕනේ, අපි අපේ පරිශන වැඩි කරගන්න ඕනේ. අර මේ මහාචාර්යවරයා කිව්වා වගේ අපිට හැම දෙයක්ම පුළුවන් සහ අපි තනියම ගොඩනැගින් නැගී සිටින්න බෑ. එතකොට අනිත් අයත් එක්ක වැඩ කිරීම ඉතාමත්ම වැදගත්. නැව අපේ ආයතනය ගත්තොත් හැම ඩිංගු පරිශන ආයතනය අපි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කරනවා. එතකොට මොකද අර අපි කරන පරිශ්‍රණවල ගුණාත්මකතාවය වැඩි කිරීම. අපි මොකක්hari පරිශ්‍රණයක් කරලා ප්‍රතිඵලයක් අහම ඒක හැමෝගෙම අදහස් විමසනා බලලා මේක තවදුරට අපිට වෙනස් කරන්න පුළුවන්ද, තව ගුණාත්මකභාවයෙන් වැඩි කරන්න පුළුවන්ද, අපි මේ අහන ප්‍රශ්නෙට මේකෙන් උත්තරයක් ලැබිලා තියෙනවද? ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, ඇමරිකාවේ UNC විශ්වවිද්‍යාලය, එතකොට සිංගප්පූරුවේ ඩියුක් NUS විශ්වවිද්‍යාලය, ගොඩාක් විශ්වවිද්‍යාලත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කරනවා. එතකොට ඒකෙන් දා අර වෙන රටවල් වලින් දැනුම සහ තාක්ෂණික හුවමාරුවක් ගොඩක් සිද්ධ වෙනවා. එතකොට අපේ රට මේ වගේ තත්ත්වයක තියෙනකොට ඇත්තටම කියනවා නම් ඉතාමත්ම පහත මට්ටමක තියෙන එක හැමෝම දන්නවා. තාක්ෂණයෙන් ඉතාමත්ම පහත මට්ටමක තියෙනකොට ගොඩාක් එහෙම ආයතනයත් එක්ක දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, ජවාහර්ලාල් විශ්වවිද්‍යාලය අපි සංසන්දනය කළ බැලුවොත් එහෙම මම හිතන්නේ එතන තරඟයක් තියෙනවා කියලා ඒක කියන්න ඕනේ නැහැ. එතකොට ඒ වගේ විශ්වවිද්‍යාලවල ඒ වගේ ආයතනයත්
එක ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කරනකොට අපේ ඒ අවබෝධය සහ දැනුම ගොඩක් වැඩි වෙනවා. එතකොට සහ ඒ විශ්වවිද්‍යාලයෙන් අපිට ප්‍රාග්ධනයෙන් ගොඩක් උදව් කරලා තියෙනවා. මොකද අපේ සම්පත් අඩුයි. සෑහෙන ප්‍රාග්ධනිය අපිට උපකාර කරලා තියෙන අපේ පරිශන ආධාර නොලැබී ගිහිපු ගොඩක් අවස්ථාවල. ඉතින් දැන් ඒ වගේ අපි මිතුමා කෝ වගේ අර ජාත්‍යන්තර අරමුදල් වලට අපි अप्लाई कर ला हम जात्यांतर अरमदलुत अभी अपे आयतने लबागेन तीयेनवा इतिंग हम लंगदित अमेरिका वेनु तपिट हम परेशन आधार लबुन अभी रटवाल नम्याक एक यूनिवर्सिटीज नम्याक एक एकट मे परेशन करगेन येनवा एतकोट मुखखरी तनकिन मेहम अलुत वायरस येनवा नंग सह प्रश्न येनवा नंग एकट मुहुनु देन्न ए ओक्कोम लुकु कट्टियक एकने संसदयाकमुतुवाक् इक् मिनटम मे रटवल अतर सह मे परेशन अतर ये धनु होमा होगेन इक् मिनटम एक क्रियापटिपाठ्यक् ගැනීම සඳහා මොකද මේ කොරෝනා කියන්නේ එකක් විතරයි ඊළඟ අවුරුද්දේ තව එකක් වෙන්න පුළුවන් ඊට පස්සේ ආයෙත් ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේත් කොරෝනා තියෙනවා ඊළඟ අවුරුද්දේ යන්නේ නැහැ මොකද මේ එන්නත කොච්චර ඉක්මනට එන්නේ නැහැ හරි එතකොට අපිට අවසනාවකට මේ කරන දේවල් ගොඩාක් දුරට කරගෙන යන්න ඕනේ එතකොට අර පරිශන කරගෙන යනවත් එක්කම අපි ගොඩක්ම ඒස් ගැන දැනුම ඒ කියන්නේ අනුක ජීව විද්‍යාව ගැන දැනුම සහ වෙනත් විද්‍යාවල් ගැන දැනුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිනු කරන්න ඕනේ එතකොට මේ ඔක්කොම දැන් අපි දැන් මේ PCR ගැන දැන් තමයි ගොඩක් කතා කරන්න ගත්තේ දැන් ඔයගලන් දන්නවා ඇති මෙන් දැන් මේ වෛද්‍යතුමා කිව්වා වගේ සෑහෙන අලුතෙන් PCR labs රසායනගාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කළා බදුල්ලේ ස්ථාපිත කරා රත්නපුරේ ස්ථාපිත කරා මේ කලින් IDH රෝහලේ ස්ථාපිත කරා මේවා කලින් තිබිච්ච කලින් ඒ පහසුකම් තිබිච්ච ලැබ් නෙවෙයි එතකොට අර ඉක්මන දැන් අර දැන් මේක මීට ඉස්සෙල් එහෙම කරගන්න බෑ කියලා හිතුණත් දැන් අපේ ඉතාමත් කොහොම හරි මේක කරන්න පුළුවන් කියලා ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනා එකමුතු වෙලා කරා දැන් ඇත්තටම දැන් මේ වගේ ඒවා දැන් අපිට අපේ ලංකාවට ලොකු දෙයක් වුණත් මම උදාහරණයක් වොත් එහෙම දැන් මේ කැමරන් සහ ඔය සියරා ලියොන් වල එබොලා ලොකු ඉතාමත්ම දරුණු විදියට වසංගතයක් ආවා. එතකොට ගොඩාක් කියන්නේ කොරෝනා වගේ නෙවෙයි එබොලා හැදුනොත් එහෙම 80%ක්වත් මැරෙනවා. يعني එතකොට ලොකු කට්ටියක් මැරෙන හින්දා ඇත්තටම ඒ අවස්ථාවේ අර කොංගෝ වනාන්තරයේ හට් ගහගෙන එහෙමයි PCR ලැබ් කරගෙන ගියේ. ඒ කියන්නේ මම දන්න ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මගේ අඳුරන මහාචාර්යවරු පවා ඒ වෙලාවේ කොංගෝ වනාන්තරයේ මේ PCR පරීක්ෂණ කර කර ඒකට මේ දායකත්ව ලබා දුන්නා. හන්නේ දැන් එතකොට මොකක් හරි වසංගතයකට ආවහම මේවා අර ලොකු දේවල් නෙවෙයි PCR පරීක්ෂණ කියන ඒවා. දැන් හැබැයි අර දැනුම තියෙනවනේ. ඒතර ලංකාවේ මේ වගේ දැනුම වැඩි කරන්න ඉතාමත් වැදගත්. සහ ඔක්කොම එකමුතුව වැඩි කිරීම තමයි ඉතාමත්ම වැදගත් දේ. දැන් ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේ ලංකාව ඒ තමන් ගැන විශ්වාසයක් තියාගෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේ අය අර එකමුතු වැඩ කිරීම සහ මුළු ලෝකයත් එක්ක එකමුතු වැඩ කිරීම ඉතාමත් වැදගත් ඉස්සරහට මුහුණ දීම සඳහා. එතුමි සඳහන් කළා වගේ දැන් ඉස්සරහා දින අභියෝග වලට මුහුණ දීමේදී මේ එකමුතු බව කියන දේ අපිට රටක් විදියට ජාතියක් විදියට එක්ව නැගී සිටින මොනතරම්නම් බලපෑමක් කරනවාද කියන කාරණා ඔබට වැටහෙන්නට ඇති. ඒ වගේම තමයි ඒ අවශ්‍ය සම්පත් ලබා දීම, ඒ අවශ්‍ය පහසුකම් ලබා දීම වගකීම් බලධාරීන් ගියුතුකමක් සමගකීමක් කියන කාරණාවත් මෙතුමන්ලා ඉස්මතු කළා. ඉතින් මම වැඩසටහන අවසන් කරන්නට කලින් මම සූදානම් වෙන්නේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චෛරුවන් බණ්ඩාර මහතා වෙත යොමු වන්නට. මුළු රටක් බලාගෙන ඉන්න වෙලාවක් මේක. අභියෝග අද එනවා, හෙට එනවා, ඉස්සරහට තමත් වැඩි වෙන්නට පුළුවන්. නමුත් අපි රටක් ජාතියක් විදියට එකට නැගී සිටින්නට කොහොම හරි මේ දේවල් වලට යොමු වෙන්නට ඕනේ, මුහුණ දෙන්නට ඕනේ. මොකක්ද අන්තිමට කියන්න තියෙන්නේ? ඔයකත් තමයි මට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මේ මට ඉංග්‍රීසි වචන ටිකක් කියන්න දෙන්න. මොකද මේ වැඩසටහන නරඹනවා ඉතාලියේ තානාපතිතුමිය. එතපි මට කිව්වා මම මේ වැඩසටහන බලනවා කියලා. ඒ හින්දා I want to remind about Mrs. Rita Manella. She's the ambassador for Italy embassy in Sri Lanka. And they are going to celebrate their independence on 2nd of June. And they, one of the Italian eminent person, Dr. Aldo Castellani, is the first director for Medical Research Institute. And we are going to have a statue of Dr. Castellani. So we can show them their the pictures of the
MRI, and this is Dr. Aldo Castellani. Mm-hmm. And they promised us, that ambassador promised us that they will support the MRI to work with the eminent universities in the world where Professor Aldo Castellani worked as a professor. Mm-hmm. So in future, there will be very good collaboration with the Italy Embassy and Sri Lanka Medical Research Institute and with the foreign universities regarding this research work. Ekat kiyana gamama me avasthawa yuda karala diyen pilibandawa oba ayatanata bohoma stuti. එක්ක නැගිටිමු කියන අර අපි නැගිටිමු කියන ඊටම ජව සම්පන්න තේමා පාඩයත් එක්ක මේ රට කොහොමද ස්වාධීනව හිට ගන්න පුළුවන් නැගිටින්න පුළුවන් රටක් බවට පත් කරන්නේ මේ රටේ දරුවන්ගේ අනාගතය කොහොමද ස්වාධීන බුද්ධිමත් දැනුමින් උගත්කමින් පරිපූර්ණ අනාගත පරම්පරාවක් හදාගන්නේ කියන තැන ඉඳලා මේ රට නැගිටවන්න බුද්ධිමත්තුන් උගතුන් වියතුන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳව මම හිතන්නේ අපි හොඳ සාකච්ඡාවක් නියැලුණා. ඒකත් එක්ක අපිට අභියෝග තියෙනවා. හැබැයි ඒ අභියෝග කියන්නේ අපි වැටෙන ඒවා නෙවෙයි. අභියෝග කියන්නේ අපි ජය ගන්න කටයුතු කරන ඒවා. ඒ නිසා මේ කතා කරපු හැමදේම මෙතෙක්කල් ඉතාමත් හොඳින් කරගෙන ගියා. හැබැයි මේවා මීටත් වැඩිය හොඳින් වෙන්න ඕනේ කියලා අපිට දැන්ලා තියෙනවා. අධ්‍යාපනයේ වෙනස් වෙලා දරුවන්ට ස්වයං අධ්‍යයනය මගින් නිර්මාණශීලීව බුද්ධිමත්ව අනාගතයට මුහුණ දෙන්න සැලසුම් හදන්න ඕනි. ඔවුන් ඒ සඳහා පෙළගස්සන්න ඕනි කියලා අපිට දැන් ඇඟට දැනෙනවා. අපේ රටේ නිර්මාණ වෙන්න ඕනි කියලා අපිට දැනෙනවා. අපේ රටේ ඉන්ජෙක්ෂන් නිපදවන්න ඕනි, බෙහෙත් නිපදවන්න ඕනි, ඒ සඳහා පරීක්ෂණ කරන්න ඕනි කියලා අපිට දැනෙනවා. ඒ නිසා මේ දේවල් කරන්න ඔබත් මේ තිරේ ඉස්සරහා ඉන්න ඔබත් මේ කතා කරන කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ ඒ සඳහා මාර්ග කියලා දුන්න මහාචාර්යවරු දෙපළේ තමයි අධ්‍යාපනය කරන ඉස්කෝලේ ඉඳන් මේකට යොමු වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලේ ඉඳන් යොමු වෙන්න පුළුවන් අධ්‍යාපනයේට ලොකු තැනක් තියෙනවා ලෝකයේ විවිධ රටවල් මයින් ක්‍රමවේද තියෙනවා පරේක්ෂණ වාර්තා ඒ වගේ හම්බ වෙන ප්‍රතිඵල මේ අනුව ඒව කොච්චර ජාත්‍යන්තර සංග්‍රහවල පළ කරනවද ඒව කොච්චර ජාත්‍යන්තරේ පරිහරණය කරනවද මේ අනුවත් රටවල් වර්ගීකරණය කරනවා ඒ අනුවත් රටවල් වලට තැනක් තියෙනවා වියට්නාමයේ මීට අවුරුදු 4කට ඉස්සෙල් වියට්නාමයේ මේ ශ්‍රී ලංකාව වගේම කොවිඩ් ආසාදනය සම්බන්ධයෙන් යම්කිසි විදිහකින් හොඳ තත්ත්වයක කොවිඩ් ආසාදනය පාලනය කරපු රටක් හැබැයි වියට්නාමයේ ගැන කියවල බලපුවම ඒ වියට්නාම සෞඛ්‍ය අංශ විසින් අවුරුදු 4කට ඉස්සෙල්ලා යුරෝපීය යුනියන් එකේ ආධාරත් එක්ක ජාත්‍යන්තර ව්‍යසනකාරී මේ වගේ වසංගතයක් එනවා නම් කොහොමද මූණ දෙන්නේ කියලා සැලසුම් හදලා කටයුතු කරපු රට. මේ ඒ අනුව ඔවුන් ඉදිරියේදී එන ওই බෝලා වැනි වසංගත, ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා වැනි වසංගත ඒව සඳහාත් ඔවුන්ගේ සැලසුම් තියෙනවා හදපුවා. දැන් මහාචාර්යතුමී මහාචාර්ය දෙපළම කිව්ව කාරණාව තමයි මේ වසංගතයේ කොවිඩ් තව අවුරුදු 2 3ක් ඒවත් එක ජීවත් වෙන්න එන අතර කොවිඩ් එක්ක ඩෙන්ගු එක්ක තියෙන අනිකුත් වසංගත එක්ක අලුතෙම වසංගත එන්න පුළුවන්. එතකොට අපිට මෙහෙම අත් දෙක බැඳගෙන හා දැන් කොවිඩ් විතරයි කියලා ඉන්න බෑ. ඒ නිසා අපි දැන්ම ඉඳන් ඊළඟ වසංගත වලට සැලසුම් කරලා සූදානම් වෙන්නට ඕනි. ඒ සඳහා කණ්ඩායම් පෙළගස්වන්නට ඕනි. ආයතන සූදානම් කරන්න ඕනි. ආයතන වල පහසුකම් වැඩි කරන්න ඕනි. පරීක්ෂණ වැඩි කරන්න ඕනි. මේ අභියෝගයට නොකඩවා මුහුණ දෙමින් රට ඉස්සරහට යන්න ඕනි. ඒකට අපි සියලු දෙනාම එක්ක පෙළ ගැහිලා අපි එකට නැගිටිමු. හොඳයි මං හිතන්නේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ ඉඳලා වගකිව යුතු රටේ බලධාරීන් දක්වාම මේ ශේෂ්ත්‍ර මේ අංශ දියුණු වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව බොහොම හොඳින් අද දවසේදී මෙතුමන්ලා පැහැදිලි කළා. ඉතින් ගත හැකි බොහෝ දේවල් තිබෙනවා අද දවසේදී අපේ සංකච්ඡාවෙදී. ඉතින් සංකච්ඡාව හමාර කරන්නට අද දවසේදී අපිට කාල වේලාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් මම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ ආරාධනාව පිළිගෙන ස්වර්ණවාහිනී වැදිරියට පැමිණ අපි නැගිටිමු වැඩසටහන වෙනුවෙන් ලබා දුන් මේ දායකත්වයේ වෙනුවෙන් මුලින්ම මම මාගේ ස්තුතිය පුද කරන්න කැමති වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට බොන් බොහොම ස්තුතියි කියන ඔබතුමාට. ඒ වගේම තමයි ඩෙංගු පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිකේ මහත්මියටත් අපි ස්වර්ණවාහිනී වෙනුවෙන් අපේ ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා මේ අවස්ථාවේදී. අයිබෝන් බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාත් අද දවසේදී අපිත් එක්ක එකතු වුණා. බොහොම ස්තුතියි අයිබෝන් ඔබතුමාටත්. දැනුම් සම්භාරයක් අපිට ලබා ගන්නට හැකියාව ලැබුණා.
අපි රටක් විදියට ජාතියක් විදියට අපිට නැගිටින්න පුළුවන් අවසානයේදී වෛද්‍ය ජයරුවන් මහතා මතක් කළ කාරණාව තමයි ඒ අපිට බැරි දෙයක් නැහැ කළ නොහැක්කක් නොබැත ඉතින් ඒ නිසා වෙන අපි හැමෝම රටක් ජාතියක් විදියට එකට එක්ව නැගී සිටින්නට නම් අපි සම්පූර්ණ කළ යුතු අංශ මොනවද කියන කාරණාව විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ තුල තියෙන අභියෝග පරිේශන සහ සැලසුම් පිළිබඳව ඉතාමත් හරවත් මාතෘකාවක් අද දවසේදී අපි සාකච්ඡාවට බඳුන් කළා. ඉතින් බොහොම ස්තුතියි කියලා ඔබතුමන්ලට අපි කියන ගමන්ව අපි අද දවසින් වැඩසටහනින් සමුගන්නට සූදානම්. අමතක කරන්නට එපා හෙට දවසේදී ඔබ හමුවන්නට අපි සූදානම්ව සිටිනවා. අපි නැගිටිමු වැඩසටහනින් හරියටම උදෑසන 9:30ට ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුබදායි දවසක්. රැකෙමු රකිමු හැම නිරතුරු සුවෙන් පෙමින් අපි නැගිටිමු බිඳුනු රිදුනු සිත් සනසමු සොඳුරු සිහිනගෙන නැගිටිමු නැනෙන් ගුණයෙන් හිස සරසමු අලුත් වෙලා අපි නැගිටිමු නැගිටිමු අපි නැගිටිමු නැගිටිමු අපි නැගිටිමු සනසමු සොඳුරු සිහිනගෙන නැගිටිමු නැනෙන් ගුණයෙන් හිස සරසමු අලුත් වෙලා